අපි මේ භාවනා වැඩමුළුවේදී රාත්‍රී කාලයේ මේ සූත්‍ර ධර්ම දේශනා වාසයේ ඊතථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දුන ඒ දස සංඥා එවනතන් ගිරිමානන්ද සූත්‍රයේ සාකච්ඡා කරමු කියලා විශ්වමණ දේශනා කරමු කියලා අදහස් කරගෙන අපි ඊයේ දවසේ ඒ සූත්‍ර දේශනාවට මූලාරම්භය සිදු කරගත්තා. ඉතින් අපි ඒ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන දස සංඥාවලින් පළවෙනි සංඥාව තමයි ඊ සාකච්ඡා කරන්නේ දුන්නේ ඒ අනිත්‍ය සංඥාව පිළිබඳව. ඉතින් අපි විස්තර කරේ කතපාචානන්ද අනිත්‍ය සංඥා, ආනන්දේ අනිත්‍ය සංඥාව යන කොමද, ඉදානන්ද භික්ඛුව අරඤ්ඤ ගතෝවා, රුක්ඛමූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා, මේ ශාසනයේ භික්ෂුව ආරණ්‍ය සේනාසනයකට හෝ රුක්ඛමූලකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගොස් එසේ නුවණින් සලකයි. රූපං අනිච්චං, වේදනා අනිච්චං, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති ඉති මේසු පඤ්චපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්චසංඥා. ඒ රූපය අනිත්‍ය වශයෙන්, වේදනාව අනිත්‍ය වශයෙන්, සංඥාව අනිත්‍ය වශයෙන්, සංඛාර අනිත්‍ය වශයෙන්, විඥානය අනිත්‍ය වශයෙන් මෙසේ පඤ්චපාදානස්කන්ධයාගේ අනිත්‍ය බව දක්මින් වසයි. ආනන්ද මේට අනිත්‍ය සංඥාවයි පිළි ලැබේ. ඉතින් මෙතනදී දැන් අපි ඊයේ දවසේදී සාකච්ඡා කරන්න යෙදුනා. දැන් අපි මේ භාවනා වැඩමුළුවේදී අපි මූලික වශයෙන් පුහුණු කරන්නේ ඒ සතිය වැඩීම කියන එක, සිහිය දියුණු කිරීම කියන එක. ඉතින් කොහොමද මේ සතිය වඩන යෝගාවචරයේ ඥායිත සංඥාව වඩන්නේ, සතිය උපකාර කරගෙන ඥායිත සංඥාව වඩන ආකාරය ගැන? එතනදී අපි මතක් කරන්නේ දුන කාරණයක් තමයි ඒ යෝගාචරයේ තවන් සතිමත් බව පුරුදු කරද්දී මරුගත් තවන් ප්‍රශ්න තුනක් ගැන දැනුවත්ද කියලා බලන්න. ඒ තමයි තමන් ඉන්න ඉරියාව පිළිබඳ තමන් දැනගෙන ඉන්නේ. එතකොට මේ තමන් ඉන්න ඉරියාව ගැන දැනගෙන ඉන්නේ කියලා කියන්නේ මේ මම වාඩි වෙලා ඉන්නේ, මම හිටගෙන ඉන්නේ, මම ඉඳගෙන ඉන්නේ කියලා හිතන එක නෙමෙයි. එහෙනම් මේ කල්පනා කර කර ඉන්න එක නෙමෙයි. තමන් වාඩි වෙලා ඉද්දී තමන්ගේ ඉරියාව පිළිබඳ තමන්ට දැනීමක් තියෙනවා. ඒ දැනීමක් එක්ක ඉන්නවද කියන එක. දැන් මේ හිතන්න, දැන් අපි මෙහෙම අපේ අත ඉස්සන්න හැමෝම පොඩ්ඩක් අත උස්සද්දී තමන්ට අත බර දැනෙනවනේ. බර හිතන්න අවශ්‍ය නැහැ අපිට. එහෙම කල්පනා කරන්න ඕනේ නැහැ. අපිට අපේ බර දැනෙනවා. අනේ වගේ තමයි අපිට වාඩි වෙලා ඉද්දී වාඩි වෙලා ඉන්නවා කියන අභ්‍යන්තර දැනීමක් තියෙනවා. අභ්‍යන්තර එක බර ගතියක් විදියට හරි, සැහැල්ලුවක් විදියට හරි, කම්පනයක් විදියට හරි, කුමක් පිළියකටෝ යම්කිසි අත්දැකීමක්, දැනීමක්, රදවීමක් විදියට හරි, ගුරුල් ගතියකට හරි දැනීමක් තියෙනවා. අනේ දැනීම පිළිබඳ දැනවද්ද කියන එකයි මේ ඉරියව් පිළිබඳ දැනවද්ද කියලා අදහස් කරන්නේ. තමන් හිතගෙන ඉඳි හිතන් ඉන්නවා කියන දැනීම ගැන දැනවද්ද? ඇවිදිනවා කියන දැනීම. ඒ ඇවිදින දැනීම තියෙනවනේ තමන්ට. ඔසවද්දි තියද්දි ගමන් කරද්දි. එම ඇවිදිනවා කියලා හිතීම නෙවෙයි, ඒ අත්දැකීම, ඒ දැනීමට තමන්ගේ අවධානය තියෙනවා. තමන් දන්නවද දැන් තමන්ගේ ඉරියව්ව මොකද්ද කියලා? ඒ වගේම තමන් දන්නවද තමන් මේ වෙලාවට කරන ක්‍රියාව මොකද්ද කියලා?
සිතමින් දෙන්නේ, කතා කරමින් දෙන්නේ, ඉලෝල කපන්නේ ඉන්නේ කියලා. ඒකත් හිතීම නෙවෙයි, ඒකත් දැනීම. මම දැනවත් වෙනවා ඒ ක්‍රියාව පිළිබඳ. එතකොට මම හිතනවා කියන එක ගන්න, දැන් මම හිතමින් නැන්නේ, ඒ කියන්නේ දැනවත් වෙන්න ගන්න. සද්ද හමින් නැන්නේ, සද්ද ඇහෙනකොට මම දැනවත් වෙනවා. මම අහන්නේ බබට. එතකොට මේ විදිහට අපි මේ සිහිය පුහුණු කරන යෝගාවචරයේ, සතිය වඩන යෝගාවචරයේ තමන් ඉන්නේ ඉරියව්ව පිළිබඳව, තමන් කරන වර්තමාන ක්‍රියාව පිළිබඳව දැනුවත් ඉන්න ගමන් අපි ළඟට ඒ මතක් කරා තමන් ඉන්න වටපිටාව දැනුවත් වෙන්න කියලා. තමා ඉන්න වටපිටාව පිළිබඳ දැනුවත් වෙන්න කියලා කියන්නේ දැන් මේ වෙලාවේදී සද්ද ඇහෙනවා, රූප පේනවා කියලා එක මන් දැනුවත් ඉන්න වටපිටාව ගැන. ඒ පේදී දැන් සතිමත් යෝගාවචරයේ ලක්ෂණය තමයි, ඒ සතිමත් යෝගාවචරය ඒ රූප දිහා බලන්නේ එයාගේ ඇස් දෙක හරියට කැමරාවක් වගේ තියාගන්න. ඇස් දෙක කැමරාවක් වගේ තියාගන්න කියලා කියන්නේ දැන් මෙහෙම කල්පනා කරනවා. දැන් අපි කැමරාවකින් අපි දැන් වීඩියෝ කරනවා. වීඩියෝ කරද්දී අපි දුමු යම් ක්‍රිකට් මැච් එකක් වීඩියෝ කරනවා කියන්නේ. ක්‍රිකට් මැච් එකක් වීඩියෝ කරද්දී අපි ඒ වීඩියෝ දැක්කම අපි රූපවාහිනිය හරහා නරඹනවා, බලනවා. බලද්දී දැන් අපි හිතමු අපි ලංකාවයි ඉන්දියාවයි අතර ක්‍රිකට් මැච් එකක් කරනවා. ලංකාවයි ඉන්දියාවයි අතර ක්‍රිකට් මැච් එකක් කරද්දී අපි හැම වෙලේම මේක බලන්නේ පක්ෂපාතීවදී. අපිට ඕනේ ලංකාව මැච් එක දිනන්න කොහොමද? ඉන්දියාව පරදිනවා. නැතනම් තියා චන්දිරියා බලන්න. දැන් ඔයාට ටීවී එකේ චන්දිරියා බැලු බලන්නේ කොහොමද? ගෝඨාභය දිනනවා, එක්ක සජිත් දිනනවා, එක්ක මෙයා පරදිනකොට අපි තීස බලද්දී අපේ ලිම්බ යම් පක්ෂග්‍රාහී ස්වභාවය. අපිට තමන් කැමති කෙනා ජනාධිපති වුණාම ගොඩක් සතුටක් දෙනවා. අකමැති කෙනා ජනාධිපති වුණා නම් දුකක් දැනෙනවා. ඒත් අපිට සතුට දුක එනවා. ඒකේ එතකොට අපිට බලන්න ඒ වුණාට ඔය ඔක්කොම වීඩියෝ කරන ක්‍රිකට් මැච් එක වීඩියෝ කරපු කැමරා ඒ නැත්නම් ඒ ප්‍රවෘත්ති ඡන්ද කියපු එක රෙකෝඩ් කරන කැමරාව දියාගෙන ඒක කැමරාව දියාගෙන අපිට තියෙන කැමරාවට කවුරු ජනාධිපති වුණත් ප්‍රශ්නයක් නැහැ. කවුරු ජනාධිපති කියලා කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඒ කැමරාවට ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව දිනුවත් ලංකාව දිනුවත් කැමරාවල ලංකාව දිනුවා කියලා සතුටක්වත් ඉන්දියාව දිනුවා කියලා දුකක්වත් නැහැ. හැබැයි ඒක සම්පූර්ණ පටිගත කරනවා. ඒ ඡන්ද විස්තරේ ඒ ටිකට් මැච් එක සම්පූර්ණ ඒක පටිගත කිරීම සිද්ධ කරනවා. ඒකට කවුරු දිනුවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔබ තේරුම් ගන්න අපේ S2 කියන්නේ මේ චක්කු විඥානය කියලා කියන්නේ. S2 කියන්නේ හරියට කැමරාවක් වගේ. මේ කැමරාවෙන් කරන දෙයක්ම තමයි සිද්ධ වෙන්නේ. ඒකට අපි හදාගෙන ඉන්න ෆ්‍රේම් සංස්කෘතික අදහස් රාමතුල ඉඳලා තමයි අපි දේවල් මනින්නේ කියන්නේ. ඒ මානින්නේ කිරන්නේ ලේබල් කරන්නේ තමන් හදාගත්ත මති මතාන්තර දෘෂ්ටි අදහස් වලට සාපේක්ෂව. දැන් සතිය පුහුණු කරන යෝගාවචරයගේ ස්වභාවය තමයි
එයාගේ ඇස් දෙක හරියට කැමරාවක් වගේ. ඒ සිංහ දියුණු කරන යෝගාවචරයේ කන් දෙක හරියට එයා තියන්නේ ඉන්නේ හරියටම ඔයිස්ටර් කෝඩ් එකක් වගේ. දැන් බලන්න දැන් මේ බණ ධර්මදේශනාව රෙකෝඩ් කරන ඔයිස්ටර් කෝඩ් එකට දැන් මුළු දේශනාවම රෙකෝඩ් කරනවානේ. ආයෙ ඔබට රිවයින්ඩ් කරලා අහන්නත් පුළුවන්. ආයෙ අහන්නත් පුළුවන්. හැබැයි මේ රෙකෝඩරේට දැන් මේ මුළු දේශනාව රෙකෝඩ් කරනවා. ඊට පස්සේ කවුරු හරි ආවිල්ලා කුණුහරුප කිව්වොත් එහෙනම් ඒ කුණුහරුප ටිකත් ඒකත් ඒ විදිහටම රෙකෝඩ් කරනවා. කුණුහරුපත් රෙකෝඩ් කරනවා, ධර්ම දේශනාවත් රෙකෝඩ් කරනවා. ඒ දෙකට කිසි විශේෂයක් නැහැ. ධර්මදේශනාව රෙකෝඩ් කරන එක ශ්‍රේෂ්ඨයි කියලාවත්, කුණුහරුප රෙකෝඩ් කරන එක නරක දෙයක් කියලාවත්, එහෙම හොඳ නරක වර්ගීකරණයක් බෙදීමක් නැහැ. ඔයිස් රෙකෝඩේට ඉතින් අපේ පුරාණ කර්මත්තෙන් හම්බෙච්ච කනත් හරියට ඔයිස් රෙකෝඩර් වගේ ඒක ඇහෙනවා. විතර මේ මනෝවිඤ්ඤාණය මතක වලින් හදාගත්ත දෘෂ්ටි, ඒ කියන්නේ අපි සිතේ හදාගත්ත සිතිවිලිෙන් හදාගත්ත මත සංකල්ප මත ඉඳලා තමයි අපි මේ ඇහෙන වර්තමානයේ ඇහෙන රූප, වර්තමානයේ ඇහෙන ශබ්ද මැනි කිරී කළා නිගමන වලට පත් වෙනවා. එතකොට දැන් සතිමත් යෝගාවචරයේ මේ සතිය පුහුණු කරන කෙනෙක් කියලා කියන්නේ එයාගේ හිත ඇතුලේ අර මනින තිරණ ස්විච් එක ගලවලා ඒක අයින් කළා. එයාගේ ඒ මොකද ඒක තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. නිත්‍ය සංඥාව කියලා කියන්නේ තම මොකක් හරි මතවාදයක් නිත්‍ය අදහසක් ස්ථිර ආකල්පයකට ඇවිල්ලා ඒ ස්ථිර ආකල්පය තුළ ඉඳගෙන ස්ථිර මතවාදය තුළ ඉඳගෙන වර්තමානයේ පේන රූප ශබ්ද ගන්ධ දිහා බලන බලිති ඔන්න අපෝ මං හිතපු දේට අනුව මම මේක ගැලපෙන්නේ නැහැ. මං ඉතින් මෙයා ජනාධිපති වෙයි කියලා. මං ඉතින් මෙයා මෙහෙම වෙයි කියලා. ඒ වුණේ පස්සේ අර වර්තමානයේ පේන දකින්න යන දැනදේව මනින්න කියන්න පටන් ගන්නවා. අර තවන්ගේ දෘෂ්ටි ආකල්ප මත ඉඳලා. හැබැයි කෙනෙක්ගේ අතුලාන්ට එහෙම මතයක් තිබෙන්නේ නැත්තම් එහෙම තදින් අල්ලගත්ත දෘෂ්ටියක් අද එල්බගත්ත අදහසක් වැසගත් එකක් තිබෙන්නේ නැත්තම් එයාට වර්තමානයේ පේන ඇහෙන දැනෙන දේවල් කැටුමක් නැහැ. රණ්ඩුවක් නැහැ, යුද්ධයක් නැහැ, දුකක් නැහැ, ශෝකයක් නැහැ. අපි කියනවා එයා රිද්මේ ඒ වර්තමාන රිද්මේ සමග එකතු වෙනවා. එයාට ඝට්ටනේ ඉවරයි. එයාගේ අස්සේ තියෙන නිත්‍ය අදහස්, නිත්‍ය මතවාද, නිත්‍ය ආකල්ප නිසා තමයි එයාගේ වර්තමානයේ ගැටම තියෙන්නේ, ශෝකේ තියෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝපනස්ස උපායාස ඒ සියල්ලම ඔබේ ඇතුළත පහළ වෙන්නේ, ඒ සියල්ලම උතුරට සිද්ධ වෙන්නේ ඔබ ස්ථීර ආකල්පවල ඉඳ, නිත්‍ය ආකල්පවල ඉඳ පුද්ගල දිහා බලන නිසා, රූප දිහා බලන නිසා. ඔබ යමක් දිහා මෙන්න මෙහෙම තියෙන්න ඕන කියලා අදහසකින් බලද්දී තමයි ඔබ විදියට ඒ රූපේ නැති වෙන්නේ. ඒ ශබ්ද නැති වෙද්දී, ඒ ගඳසුද නැති වෙද්දී ඔබේ ගැටම පටන් ගන්නවා. රණ්ඩු සරවල් පටන් ගන්නවා. කලාවිද සූත්‍රයේ තියෙන ඒ රණ්ඩු සරවල් සියල්ල ආරම්භ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් යෝගාචරයේ කියලා කියන්නේ එහෙම යාගේ ජීවිතයේ ස්ථිර ආකල්ප වල නෑ. එයා ස්ථිර අදහස් වලින් ඉන්නේ නෑ. දැන් මම ඔබට කිව්වොත් එහෙම මෙහෙම නෑ. ඔබට කියනවා ඔබට තොප්පියක් දෙනවා දාගන්න කියලා. දැන් තොප්පියක් දුන්නොත් ඇත්තටම ඉස්ලාම් මොකද කියන්නේ? මම මුකුත් කියන්නේ නැතුව දුන්නොත් ඔයාලට තොප්පියක් දෙනවා මිනිසු කරන්නේ ඉක්මනට දාගන්න. හැබැයි අපි කියන්නේ නෑ තොප්පිය දාගන්න කියලා. නොකිය තොප්පියක් දුන්නම ඉක්මනට දාගන්න. ඒ මොකද අපේ ස්ථිර ආකල්පයක් තියෙනවා. තොප්පියක් දුන්නොත් ඒ ඉක්මනට දාගන්න.
ආන්න වගේ අපේ තියෙනවා ජීවිතේ පුරාම එක 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 නිගමන දේවල් පිළිබඳ. පුද්ගලය පිළිබඳ. මේ පුද්ගලයා මෙහෙම කෙනෙක්ද කියලා ස්ථිර ආකල්පයක් තියෙනවා. ඒ ස්ථිර ආකල්පයක් තිබ්බම අදියලා අපි මිනිස්සු උඩරට තියෙනවා. එහෙම වුණාට අපිට හිත වෙද්දි පේනවා මං හිතමු විදියට මේ මනුස්සයා නැති බව. එතකොට අර උඩරට ලකුණු දීපු කෙනා අර රහත් කරලා දීපු කෙනා ඊට පස්සේ ආයෙ පුදජන කරලා ගන්නවා. ඒ නිසා ඔක කවදාකවත් මං කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට නම් කමක් නෑ අදහසක් ඇති කරගත්තත් ආධ්‍යාත්මික ගුරුවරයෙක් කියන කොහොමවත් හදාගන්න එපා. මොකද ඒ ගුරුවරයෙක් තේරුණොත් ඔබ ගුරුවරයා ගැන ස්ථිර ආකල්පයකට ඇවිල්ලා කියලා ඔහු ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයෙන් ඉන්නවා. ඔබට කොයිලහක්වත් නිත්‍ය සංඥාවකට ගුරුවරයා පිළිබඳ ඇති කරගන්න දෙන්නේ නෑ. ගුරුවරයා සියල්ල විනාශ කරලා කුඩු කරලා ඒ හැඩතල කුඩු කරලා මොකද ඒ අපේ පුරුත්තේ එන්නේ අපිට මේ පුද්ගලය ගැන වස්තු ගැන දේවල් ගැන මේ ස්ථිර ආකල්ප වලට එන්නේ. ඒ ස්ථිර ආකල්ප වලට ආවට පස්සේ අපිට තේරෙන සමහර අය අපි ලකුණු අඩු කරලා දෙන හැබැයි අපි නරක මිනිස්සු කියලා කියනවා. හැබැයි ටික දවසක් කියලා බලද්දී අපිටම තේරෙන මම කොච්චර වැරදිද මගේ නිගමනය. මම ඒ මනුස්සයා නරකයි කියලා කියුවාට අන්තිමට ඒ මනුස්සයා විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ අපිට. කරදරයකද ගණන් ගන්න නැති බලන්න ඔබේ ජීවිතයේ මේ අත්දැකීම් ඇති. ඔබේ ජීවිතයේ විවර හොඳට බලන්නේ ඔබට තේරෙයි ඔබ වැඩක් නැති මිනිස්සු කියලා ඈත් කරපු මිනිස්සු වාස්තවයෙන්ම මිනිස්සු කොච්චර හිත හොඳද කියලා. අපි සමාජ සම්බන්ධයෙන් හරි ශ්‍රේෂ්ඨයි හරි උසස් මිනිස්සු කියලා මිනිස්සු වන්දනාවට ලක් කරන පූජනීයත්වයෙන් සැලකෙන ගරු කරන මිනිස්සු අපිත් ලකුණු දීලා ඉන්නවා. ටික කාලයක් ඇති තේරෙන මිනිස්සු ඇතුලේ කිසිම ගොඩයක් නැතිව. ඉතින් ඇත්තටම අපිට එතකොට ප්‍රශ්නේ වෙන්නේ මේ මිනිස්සු නරක නිසාවත් හොඳ නිසාවත් නෙමෙයි. අපි මේ මිනිසුන්ට ලකුණු දීලා ස්ථිර ආකල්පයක් හදාගෙන ඉන්නවා. ඒ එතකොට ස්වභාවයම තේරුම් ගන්නවා මේ මිනිස්සයා හරි මෝඩ මිනිස්සෙයි. මෙයා ස්වභාවයම රිද්මේ තේරුම් ගන්නේ නැහැ. ස්වභාවයම රිද්මේ තමයි අනිත්‍ය ස්වභාවය. ඉතින් එයා ස්වභාවධර්මයේ රිද්මේ තේරුම් ගන්නේ නැතුව රිද්මේ පිළිගන්නේ නැතුව එයා ස්ථිර ආකල්ප සදාගෙන. එතකොට ස්වභාවධර්ම සිද්ධ කරන්නේ ඔබේ ආකල්ප බිඳ වැටෙන විදිහට පරිසරය නිර්මාණය කරනවා. එතකොට ඔබේ මනස ඉන්නේ කටාවර ඔබ හිත ඔබට හිතා ගන්න බැරි වෙනවා කොහොමද උනේ එහෙම කියන්නේ. ඒත් ඔබේ ස්වභාවධර්ම ඔබට උගන්වන්නේ පාඩමක්. ඒ ඔබට සබාරහම පරිවර්තයක් කියනවා. ඔබේ ඔබ මේ සබාරහම රිද්මේ විරුද්ධව චින්තනයක් ප්‍රයත්නවා. ඒ චින්තනය තුළ ඔබට පෙනෙන දුක ශෝක පරිදේව තියෙනවා. නැවත සබාරහම ආරාධනා කරනවා ඔබට ඔබේ මාන්නාකාරකම උද්දච්චකම නිත්‍යාකල්ප අදහස් දෘෂ්ටි අතහැරලා දාලා මේ රිද්මේ පිළිගන්නට බලන්න. දෙන්නේ අතර සම්බන්ධතාවයක් ඇති වුණාම ඕකට මුලින්ම හිතන්නේ මොකක්ද? මුලින්ම හිතන්නේ එළිනරි දෙන අපි දෙන්නගේ මේ දැනෙන අපි දෙන්නට දැනෙන මේ හැඟීම ආදරේ මේ දැනෙන සෙනෙහස බැඳීම දිගට තියෙයි. දැන් ඒක මොකද මුලින් දෙන්නේ බැඳීමක් හදාලා තමයි ඉලි වෙනකම් මැසේජ් කරනවා කතා කරනවා. ඊට පස්සේ දෙන්නට හිතනවා මේක හැමදාම මෙහෙම තියෙයි කියලා. හැමදාම අපේ බැඳීම වෙනස් වෙයි තියෙයි කියලා. එතකොට ඔබගේ ආකල්පයේ තුල ඒ දෘෂ්ටිය තුළ බැස ගැනීමත් එක්කම ඔබට තේරෙන්නේ ඔබේ සම්බන්ධතාවය ඔහු සමග පටන් ගත්ත මොහොත කියලා කියන්නේ ඔහුගෙන් වෙන්වීම ආරම්භ වුණ මොහොත ජීවිතය කියලා ඔබේ. ඔබ කාගෙත් එක්ක හරි බැඳීමක් ඔබට යම් හිමිකර ගැනීමක් හිමි කරගත්ත කියන්නේ ඒ එයාව අහිමි වීමේ ආරම්භය දාපු සිද්ධ වුණා. ඒක ඔබේ ඇස් දෙකට පේන ටික කාලයක් ඇයි කන් දෙකට ඇහෙන ටික කාලයක් ඇයි ඇස් දෙකට පේන ටික කාලයක් ගියාට කන් දෙකට ඇහෙන ටික කාලයක් ගියාට ඒත් ඔබ ඒක ආරම්භ වෙච්ච දවස තමයි ඔබේ අහිමි වීම ආරම්භය.
ඉතින් එතකොට හැබැයි මනුෂ්‍යෙක්ට මේක තේරෙන්නේ නැහැ. ඔබ යමක් ජයග්‍රහණය කරන්න පටන් ගත්ත ගැන ජීවිතේ ඔබේ පරාජය එදාම ආරම්භ වුණා කියන එක. ඒක තේරුම් ගන්න කල්යම විතරයි වෙන්නේ. ඒ වරණ අපේ තියෙන දෘෂ්ටිය තමයි දෙයක් හිනවම හිමි වුණාම අයිති කරගත්තාම ඒක ඔබට හිතෙනවා ස්ථිර වශයෙන්ම තමයිච්ච දිගට පවතින කියන හැඟීම. මේ හැඟීම ඒ දැනෙන වින්දන වෙනස් නොවී පවතින කියන දෘෂ්ටිය. ඉතින් එතකොට සබාලහම ඔබට වැඩි කාලයක් යනකොට අර රිද්මේ පෙන්වලා දෙනවා. ඒ සම්බන්ධතාවයේ ඈත විදිහට පරිසරය නිර්වාණය කරාම ඔබ ශෝක වෙනවා, අඬනවා. ඒ අඩන්නේ වැළපෙන්නේ දුක් වෙන්නේ ඇත්තටම ඔබේ සම්බන්ධතාවය වෙනස් වෙන හින්දා නෙවෙයි, ඔබ ස්ථීර ආකල්ප තුල හිටිය නිසා. ස්ථීර හැඟීම් තුල හිටිය නිසා. දැන් මානසික සමාධිය භාවනා කරලා සමාධිය හැදුනහම හිත නිවිලා ගියාම ඔහුට ඉබේම අදහසක් එනවා, මගේ වැඩේ හරි. මම ගොඩ ගියා කියලා ඔහුගේ හිත කියනවා. ඒක කියලා ටික වෙලා ගියා ඉතින්ලා අර සමාධිය සම්පූර්ණ කැරිලා ආයෙ සිටිවිලි ඇවිල්ලා අවුල් යනවා. බලන්න නැද්ද කියලා සමහර අය හිතාගෙන ආ දැන් මොන භාවනා කරන අද නම් හරි හරි කියලා හිතපු ගමන් ඉලහෙවෙති සිටිවිලි ඇවිල්ලා ඔක්කොම කුඩු වෙලා යනවා. ඒ නරකක් නෙවෙයි ඒක, පෙන්නවා ඔබට මේක ස්වභාවය. ඔබ මොනවා හරි කරන්නේ අදහසක් දරපු ගමන් මේක නැති ඒක එහෙම නෙවෙයි කියලා පෙන්නවා. ඔබ යාකට ඔබේ නිත්‍ය අදහස් වැරදි බව. සමාධිය පිළිබඳ හරි ප්‍රඥාව පිළිබඳ දැන් අපි බලන්නේ දැන් සමාධාවට. ਉਹ භාවනා වැඩමුළුවට එන්නේ නැති මම දවසම සමාධියෙන් ඉන්න, දවසම සතියෙන් ඉන්න ඉති බලන්න. සමහර විනාඩි 5ක් සමාධිය ඉන්න බැරි වෙන්නේ නිකන්. ඒක තමයි හිතේ ඇති. අපි ඉන්නවා නිත්‍ය අදහසද? නිත්‍ය ආකල්ප තියාගෙන ඉන්නේ. ඉතින් ඒ අහුවෙලේ අපිට පෙන්නනවා අනිත්‍ය පෙන්නනවා. ඔබේ සිතිවිලි වැරදි. ඉතින් ඔන්නෝ විදියට කෙනෙක්ගේ රිද්මේ අන්ට අනුබදව රිද්මේ බාරගත්ත පිළිගරගත්තොත් එයා සදාකාලික ආශිර්වාද ලබ්ධෙන් වෙනවා. එයා සබාලහමෙන් ආශිර්වාද ගන්නවා. ආශිර්වාද ලබනවා. ඉතින් එතකොට කෙනෙක් සම්බන්ධතාවයක් පටන් ගත්ත කුමක්ද කිසිම ස්ථීර නැතුව ස්ථීර අදහස් නැතුව එයා යන්නේ කියන අනිත්‍ය සංඥාව පුරු කරන කෙනෙක්ගේ ලක්ෂණය. ස්ථීර ආකල්ප ඔක්කොම අත්හැරලා වෙච්ච ඕනම දෙයක් ඇතුළු පිළිගන්න. අර නසුරුදින් දවසක් කියනවලු නසුරුදින් කඩයක් දුවගෙන යද්දි කඩයක් ළඟ ලිස්සල වැටෙනවා. දුවගෙන ගිහිල්ලා කඩයක් ළඟ ලිස්සල වැටුණාම කට්ටිය ඔක්කොම හිනා වෙනවා. කට්ටිය ඔක්කොම හිනා වෙනසෙ නසුරුදින් කියනවලු එයි නෝබල හිනා වෙන්නේ මම කොහොමවත් මෙතෙන්ට ආව ප්ලෑන් කරලා වැටෙන්නද කියලා. මම ප්ලෑන් කළා මෙතන ලෙසල වැඩි දිනා ගෙන්න මොකටද කියලා. ඉතින් ඔබ තේරුම් ගන්න. ඉතින් ඔබේ ජීවිතේ කොහොමවත් ඔබ සම්බන්ධතාවයේ පටන් ගත්ත දවසේම මගේ වෙන්වීම ආරම්භ වුණා කියලා තේරුම් ගන්න එක පැවැත්වුවා නම් ඉතින් වෙන්නේ ඉතින් ඔබට නසුන්දීන් කියපු කතාව තමයි කියන්නේ. ඉතින් මම කොහොමවත් දැනගන්නවා මේක පටන් ගත්තා. ඉතින් දුක් වෙන්න දෙයක් නැහැ. මම කොහොමවත් මේ රිද්මේ පිළිඅරගෙන තමයි සතිය වැඩි. කොහොමවත් සතියට වැඩි සතිය කැරිනවා කියලා දැනගන්න. කොහොම සමාධිය වැඩේ සමාධිය වෙනස් වෙනවා කියලා දැනගන්න. කියලා අන්නේ වගේ තමන් පටන් ගන්නෙම අනිත්‍ය සංඥාව තියා ගන්නවා. එතකොට අනිත්‍ය සංඥාව දැන් අනිත්‍ය සංඥාව කියන කෙනෙක් තිබ්බොත් දැන් හිමාන ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ. දැන් උන්වහන්සේට නිරෝගීකම පිළිබඳ නිත්‍යාකල්පයක් තිබ්බොත් නිරෝගීකම තියෙන්න ඕනේ. නිරෝගීකම ගැන උන්වහන්සේගේ ඇතුලේ අදහසක් තිබ්බොත් රෝගී බව දුකක් වෙන්නේ. ඒ තමන්ගේ රෝගය මානසික ආබාධයක් බවට පත් වෙන්නේ, ඒ කායික රෝගය මානසික ලෙඩක් වෙන්නේ නිරෝගී බව ගැන අදහසක් තිබ්බ දෙයක විතරයි. ඉතින් එතකොට ඔබ නිරෝගී බව ඉදදී කල්පනා කරන්න රෝගී භවයේ ආරම්භයෙන්ම වෙලා තියෙන්නේ කියලා. දැන් ඔබ අද නිරෝගී කියලා නිරෝගී ඉන්නවා කියලා කියන්නේ මේ රෝගී භවයේ ආරම්භය සිද්ධ වෙලා. ඉතින් ওই නිරෝගී භව හෙට රෝගෙකින් අවසන් වෙනවා. ඉතින් ඒකවල මම නිරෝගී භව තුළ ජීවත් වෙනවා.
රෝගී බව පිළිබඳ තේරුම් ගන්න. රෝගී බව අපේක්ෂා. ඒ කියන්නේ දැන් ඔබ දැන් ඔබ බලන්න දැන් මනුස්සය ගොඩක් ආගේ ජීවිත ගතම හැමෝගෙම තියෙන ස්ථීර ආකල්පයේ තියෙන්නේ තරුණ පිළිබඳ. ළමයෙක් බලන්නේ ස්ථීරව තරුණෙක් වෙන්න ඉක්මන. තරුණෙක් උත්සාහ කරන්නේ කොහොම හරි කරලා තරුණ බව රැකගන්න ස්ථීර ආකල්පයක් තියෙනවා. මහලු කෙනෙක් බලන්නේ මහලු වීම අඩු කරලා තරුණ බව රැකගන්න. ඒ හැමෝගෙම තියෙන්නේ ස්ථීර තරුණ පිළිබඳ ආකල්පයක්. ඒ ආකල්පයේ ස්ථීර තරුණ පිළිබඳ ආකල්පයේ තියෙන නිසා අදහස් තියෙන නිසා තමයි එයාට මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. වයසට යනකොට වයසට හැම ප්‍රශ්නයක් නෙවෙයි. තාරුණ්‍ය පිළිබඳ ස්ථිර අදහස තියෙන නිසා බලන්න ඔබට මහත් වීම ලොකු ගැටලුවක් වෙන්නේ. ඔබ ඔළුවට දාගෙන තියෙනවා කෙට්ටු කියන්නේ මේක මහත් කියන්නේ මේක. ඉතින් කෙට්ටු පිළිබඳ චිත්‍රයක් දාගෙන ඉන්න ගල් මහත් කියනකොට ලොකු ප්‍රශ්නයක් මානසික වාදයක්. ඒක ශරීරයේ කෙට්ටු වීම නිරෝගී දෙයක්. ඊට ඔබට ඒක මානසික වාදයක් වෙන්නේ. ඔබට ස්ථිර ආකල්පයක් ඔබේ මානසික චිත්‍රයක් ගැන ඉන්නවා. කෙට්ටු වීම පිළිබඳ, තාරුණ්‍ය පිළිබඳ. තාරුණ්‍ය කියන්නේ කෙස් කළු වෙලා තියෙන එක, හමරැලේ තෙන්නට තියෙන. ඒ එහෙම ආකල්පයක් හදන්න ඉන්නවා. ඉතින් ඒ ආකල්පය නඩත්තු කරන්න ගියාම බලන්න කොච්චර දුකක්ද කියලා. ඒක කොච්චර මහන්සියද? ඒක අපේ ඇතුළත කොච්චර වෙහෙසක් මහන්සියක් දැන් පටන් ගන්නවා. ඒක නඩත්තු කරන්න ගියාම එහෙම කරගන්නත් බෑ. එතකොට මම තේරුම් ගන්නවා මම තරුණ වයසේ නම් ගත කරන්නේ. මම තේරුම් ගන්නවා තාරුණ්‍ය පිළිබඳ ස්ථීර ආකල්පයක් නෑ. මම තේරුම් ගන්නවා දැන් මම තරුණයි කියන්නේ මහලු බව ආරම්භ වෙලා තියෙනවා. මේ මහලු බවේ ආරම්භය තමයි තරුණ බව කියන්නේ. ළමා බව, තරුණ බව කියන්නේ මහලු බවේ පටන් ගැනීම. ඉතින් මහලු බවේ පටන් ගැනීම නේද? ඒක තාරුණ්‍ය ඉදීම මම ඒක පිළියම් කරගෙනවා. ඒකම අපේක්ෂාවෙන් ඉන්නවා. ඒක ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයේ ආරම්භය. ඔබේ උපත්ය කියලා කියන්නේ මරණයේ ආරම්භය සිද්ධ වෙනවා. මරණය පටන් අරගෙන. ඉතින් මම ජීවිතයේ පිළිගන්නේ මම තේරුම් ගන්නවා මම ජීවිතයේ පිළිවදි මම එක පැත්තක් විතරක් පිළිගත්තොත් වැරදි. හැමලේම දෙපැත්ත පිළිගන්න හිතවලන. ප්‍රැක්ටිස් කරන්නේ දෙපැත්ත පිළිගන්න. ජීවිතේ මම ජීවත් වෙනවා කියන්නේ මම මරණයේ ආරම්භය සිද්ධ වෙනවා. මම ඒක පිළිගැනීමට ලක් කරනවා. මම කාත් එක්ක හරි බැඳීමක් හදාගත්තා කියන්නේ වෙන්වීමක් ආරම්භ වෙලා. මම ඒක ඉස්සෙල්ලාම පිළිගන්නවා. ඒ වගේ මම දැන් නිරෝගීව ඉන්නවා කියන්නේ ළඟදී මට රෝගයක ආරම්භයක් සිද්ධ වෙනවා. මම ඒක පිළිගැනීමට ලක් කරගෙන ඉන්නවා. ඒතර මම නිරෝගී ප්‍රභාවය පිළිබඳ බැඳීම පිළිබඳව මගේ තාරුණ්‍ය පිළිබඳව මට නිත්‍ය අදහසක් ස්ථිර ආකල්පයක් නැහැ. ආමේ ස්ථිර ආකල්ප නිත්‍ය ආකල්ප නැති කෙනෙක් ගැදුරට සෝකයක් නැහැ. එයාට ඒ මොහොතට එයා යටත් වෙනවා. ඒ මොහොත එයා බාර ගැනීම සිදුවන සරෙන්ඩර් වෙනවා. ඉතින් එතකොට මෙන්න මෙහෙම අනිත්‍ය සංඥාව පුරුදු කරන යෝගාචරය අනිත්‍ය සංඥාව වඩාගෙන යන යෝගාචරය යාපි දැන් කතා කරගෙන ආවේ දැන් ඉස්ලාම යා මේ සිහිය පුරුදු කරගෙන යද්දී අර පේන ඇහෙන දැනෙන වර්තමාන පේන රූප ඇහෙන ශබ්ද ගඳ සුවඳ රස කෙරෙහි කැමරාවක් වොයිස් රෙකෝඩරයක් වගේ තියන්නේ ආකල්ප නැහැ කිසිම අදහසක් නැතුව ඉන්නවා. ඒක කිසිම අදහසක් නැතුව ඉඳගත්තුම පේන දේවල් පිළිබඳ ඇහෙන දේවල් පිළිබඳ දැන දේවල් පිළිබඳ අර මේ කියන්නේ ඇස් ඇත්තේ නම් තන්දේ කුසෙයි, කන් ඇත්තේ නම් බිහිරේ කුසෙයි, බල ඇත්තේ නම් දුබලේ කුසෙයි, පණ තිබ්බත් මලමිනියක් වගේ ඉන්නවා. ඒ කියන්නේ කිසිම දෙයක් පිළිබඳ ස්ථිර මතයක් ස්ථිර ආකල්පයක් නැහැ. ස්ථිර මතේ ස්ථිර ආකල්පයක් නැති ඔහුගේ හිත හිර වෙන්නේ නැහැ කිසිදැනක. හිත හිර ගතිය, බ්ලොක් ගතිය ඔහුට දැනෙන්නේ නැහැ. ඔහුට හැම දෙයක් එකම සිනහ වෙනවා. හැම දෙයක් සමගම ගීත ගායන්න පුළුවන්. ඔහු ආශිර්වාද ලද්දේ. මේ විදිහට
කෙනෙක් සතිය පුහුණු කරගෙන යද්දී සිහිය පුහුණු කරගෙන යද්දී රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ සුවඳක් දැනෙනවා. රූප ගැන හිතන්න යන්නේ, කල්පනා කරන්න යන්නේ, ශබ්ද ගැන කල්පනා කරන්න යන්නේ, වේදනාත් එයාට දැනෙනවා, වේදනාව ගැන හිතන්න යන්නේ, වේදනාව දැනෙන බව දන්නවා, සිතිවිලි හිතෙන බව දන්නවා, ඒ කියන්නේ දැනුවත්, ශබ්ද ඇහෙන බව දන්නවා, ඒ කියන්නේ දැනුවත් භාවයේ තියෙනවා. හැබැයි කල්පනා වලට දුවන්නේ නැහැ, කල්පනා කර කර ඉන්නේ නැහැ. ඒ පේන දැනෙන අනුමුණු අරගෙන හරි වැරදි හොඳ නරක විනිශ්චය කිරීම ඔක්කොම අතහැරලා දැම්මම තමා වාඩි වෙලා නැත සක්මන් කරන සක්මන් කරගෙන සැහැල්ලු වෙනවා, රිලැක්ස් එකේ ඉන්නවා. මේ සැහැල්ලු වෙලා කයත් එක්ක සැහැල්ලුව කැමරාවක් කරගෙන ඉද්දී එතන අපි ඊයේ කතා කළා තමන්ට තමන්ගේ ඒ වාඩි වෙලා තමන්ගේ ඉරියව්වත් එක්ක සැහැල්ලු වෙද්දී තමන්ට හොඳට ප්‍රකටව දැනෙනවා නම් විතරක් තමන්ගේ ඉරියව්ව ඒ ඉරියව්වත් එක්ක සිහිනෙන්නේ. තමන්ට හුස්ම දැනෙනවා නම් ප්‍රකටව තමන්ට වර්තමානයේ දැන් මෙතන කියලා කයත් එක්ක සැහැල්ලු වෙද්දී හොඳට ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා නම් මම හුස්ම ගැන දැනුවත්ව ඉන්නවා, කය ගැන දැනුවත්ව ඉන්නවා, සිතිවිලි පිළිබඳ දැනුවත්ව ඉන්නවා. ඒ දැනුවත් වෙන්නේ අපි සම්පූර්ණ සාක්ෂියක් විදිහට. සාක්ෂියක් කියලා කිව්වේ කිසිම නිගමන කරන්නේ නැතුව, කිසිම පාලනය කිරීමක් කරන්න යන්නේ නැතුව, කන්ට්‍රෝල් කරන්නේ නැතුව, කිසිම දෙයක් පාලනය කරන්නේ නැතුව මෙහෙම අපි සිහියෙන් ඉද්දී සතියෙන් ඉන්න වෙලාවල සතියෙන් ඉඳින්ද අපිට තේරෙන දෙයක් තමයි දැන් අපි හුස්ම දිහා නම් බලාගෙන හිටියේ එන්නේ එන්නේ ගොරෝසු වල දැනෙච්ච හුස්ම රැල්ල ටික 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 සිවුම් වෙලා යන්න පටන් ගන්නවා. ඒ වගේම අපි කයත් එක්ක 100 කයේ දැනීමත් එක්ක නම් 100න් හිටියේ තමන්ට තේරෙන්න ගන්නවා ටික ටික කයේ තියෙන තද ගතිය එන්නේ එන්නේ ගෙවිලා ගිහිල්ලා කය සැහැල් වෙලා ගිහිල්ලා එන්නේ එන්නේ කය කියන සංඥාව නොදැනියට ගන්න. හැබැයි සමහර කෙනෙක් මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්, කයේ බර ගතිය තද ගතිය වැඩි වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. සතියයි අපිට දිනු කරන්න අවශ්‍ය කරන්නේ. ඉතින් මේ විදිහට දැන් එතකොට අපි දැන් ආනාපාන සති භාවනාව නම් අපිට ප්‍රකටව දෙරෙන්නේ කය ගැන අපි නිත්‍ය අදහසක හිටියොත් මෙහෙම කය ස්ථීරව මෙහෙම දැනෙන්න ඕන කියලා අපි අර කය කියලා ගත නිමිත්ත කෙරෙහි අපිට ස්ථීර අල්ල ගැනීමක් තිබ්බත් අර ගෙවිලයන්ති ඔන්න බය වෙන්න පටන් ගන්නවා. අර හුස්ම කියන අරමුණ දැනෙන්න කියලා ආයත් තමාට තමන් ඉන්නවා කියන ශරීරය දැනෙන්න කියලා ආයත් අර නිමිති ශරීරය කියලා ගත නිමිත්ත සංඥා පිළිබඳ ස්ථීර දෘෂ්ටියකෙන් අපි ඉන්නේ. ස්ථීර ආකල්පේ නම් මේක දිගට පවතින ඕන වෙනස් නොවි පවතින ඕන කියලා මේ දැනීම ස්ථීර ආකල්පක ඉන්න කෙනා නියුලන්න ගන්නවා. එයා බය වෙන්න පටන් ගන්නවා. කොහෙන්ද මේ සමහරවට ඇස්සල බලන කෝ ඇඟේ කැරේට් එක තියෙනවා. ශරීරේ කොටස් ටික තියෙනවා. කියලා දැන් මෙතනදී දැන් ඊළඟට ප්‍රශ්නේ වෙන්න පටන් ගන්න දේ තමයි දැන් මේ විදිහට අපි තමන්ගේ කයත් එක්ක වාඩි වෙලා සක්මන් කරමින් හෝ ඉද්දි දැනීමත් එක්ක මේ දැනීම ටික ටික සිවුම් වෙලා ගිහිල්ලා නොදැනී යන්න ගත්තාම තමාට තේරෙන්න ගන්නවා එන්නේ එන්නේ තමන්ගේ සිත බ්ලැන්ක් වෙන බව. සිතිවිලි දෙකක් අතර පරතරය පවා දැන් සිත දිහා බලාගෙන යෝගාචරයේ ඉන්න මෙයාට තේරෙනවා සිතිවිලි දෙකක් අතර ස්පේස් එක වැඩි වෙන බව. දැන් හුස්ම රැල්ලක් වෙලෙ ඊළඟ හුස්ම රැල්ලේ නතර තුර තියෙන අවකාශමය කාලය වැඩි වෙන බව. මෙන්න මේ විදිහට තමන්ට මේ අවකාශමය කාලය වැඩි වෙන බව තේරෙන්න පටන් ගන්න පස්සේ දැන් මුලදී අපිට ඇතුළේම අපිට නම් වෙනස වලට පස්සේ වෙනස වෙන්නේ නැහැ. නිකන් දැනෙනවා. හැබැයි ඒකට වෙන් කරන්න බෑ මේ ඇතුළේමද පිටවීමද වෙන් කරන්න බෑ. හැබැයි වැඩි වෙලාවක් තියෙන අවකාශන ස්වභාවය. එන්නේ ඉන්නේ ලාවට හුස්ම රැල්ලක් එනවා යනවා පේනවා. මේ ස්පේස් එක ලොකු වෙලා අවකාශය ස්වභාවය ලොකු වෙලා සිතිවිලි දෙකක් අතර පරතරය ලොකු වෙලා ගිහින්
මෙන්න මෙතනදී වෙන්න ප්‍රශ්න එකම ප්‍රශ්නේ තමයි අපි උදාවල් ධර්ම සාකච්ඡාවෙත් කතා කරේ. මෙතනදී විඥාණයට ආහාර ලැබෙනවා. සිත නාම රූප ඇසුරු කරන්නේ පවතින්නේ. දැන් සිතට රෝපාරමුණු ගෙවිල යන්න ගන්නවා. සිතට රෝපාරමුණු ගෙවිල ගියාරස්සේ සිත කියන්නේ විඥාණයට ආහාර නැහැ. විඥාණය පවතින්නේ නාම රූප නිසා කියන්නේ විඥානපත්‍ය නාම රූපපත්‍ය විඥාන. කන්නේෝනේ ප්‍රත්‍යය තියෙන්නේ. දැන් මෙතන රූප ධර්ම නාම ධර්ම නැතුණාට පස්සේ ගෙවෙන්න ගත්තට පස්සේ විඥාණය පර විඥාණයේ යාව සිද්ධ වෙනවා. විඥාණයේ ප්‍රවැත්මක් නැති වෙනවා. විඥාණයට ප්‍රවැත්මක් නැති වුණාම විඥාණයට ආහාරයක් නැති වුණාම මේක විඥාණය මහා අකරතැබ්බයක් විදිහට දකින්න. දැන් ඒක අකරතැබ්බයක් විදිහට දකින්න එක ඔබට තේරෙන්න ගන්නේ නිකන් ඔක්කාරයට එන්න වගේ නෝ. කොහොම වමන යන්න වගේ නෝ. අප්‍රියගතියක් එනවා. එතකොට ඔබට හිතෙනවා මේ අප්‍රියගතිය එන්නේ ඔක්කාරයට එන්නේ මේ නිකන් මේ වමන යන මූඩ් එකක් තියෙන්න ගන්න නිකන් බඩියම අරෝ වගේ යම් බරක් කැක් කොයි වගේ ඔක්කාර ගතිය නිකන් තියෙන්න ගන්න මේක මේ භාවනා මධ්‍ය ස්ථානයේ ප්‍රශ්නයක්ද මේ? ඒ සමහර හැටි දිනවා මේක මේ. මෙහෙම නැත්තම් මේ කෑම වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ කෑම වල මොකක් හරි ඇති අවුලා. ඒකයි මට මේ අප්පිරිය ගතියක් දැනෙන්නේ. ඔක්කාර දෙන ගතියක් දැනෙන්නේ. එහෙම නැත්තම් හිතෙනවා මේක මේ බාහිරක මට මේ භාවනා මධ්‍යස්ථානේ සෙට් වෙන්නේ නැහැ. මේ මට මේ භාවනා මධ්‍යස්ථානේ මොකක් හරි අවුලක් තියෙනවා. ඒකයි මේ මට එපා වෙන්නේ මෙහෙම යන්න විදිහෙන්නේ ඔක්කොම අපිරිය වෙන්නේ. භාවනාවක් තෝන්නේ නිවනක් තෝන්නේ නිවනක් මොන නිවනක්ද කියලා නිවනක් දබල ගන්න ඉදින්නේ මට. කක් හරි මේ භාවනා මධ්‍යස්ථානේ අවුලක් එහෙම නැත්තම් මේ ගුරුවරයාගේ ප්‍රශ්නයක් තියෙනවා. ගුරුහරයා කියවුවා නැත්තම් දීපු කවටහන් නැත්තම් හරි කවටහන් වලට දීලා නැහැ. මොකද ඇත්තටම ඉතින් අපි කිව්වේ නැහැ හරියට මෙන්න මේ කවටහන් කරන්න කියලා ඉස්සර කවටහන් අදුන්නේ නැහැ නේ ඔක්කොටම. ඒක වාඩි වෙලා දැනන අත්දැකීමක් දැනීමත් එක්ක සෑහළු වෙන්න කියලා නේද? එක්කෝ මට හරි කවටහන අම්බෙලා නැතිව තිබෙනවා. කියලා මොකක් හරි දෙයක් අර අපිරියාවට ඔක්කාර ගතියෙදි එපා වීමෙදි කලකිරෙන ගතියෙදි කම්මැලි මෝසල ගතිය එද්දි ජීවිතේ අහ මෝසල ගතිය ආවට පස්සේ අපි මොකක් හරි ඒකට බාහිර හේතුවක් දානවා. ඉතින් අපි මුළු ජීවිතේම කලේ යෝගනේ. මුළු ජීවිතේම අපිට උත්තරයක් නැති ප්‍රශ්නයක් ආවට පස්සේ අර රාජසිංහ රජුරන්ටත් නඩවිස දන්න ගියාට පස්සේ උත්තරයක් නැති වුණාම මේ පැත්තකින් බණ්ඩියෙත් කියලා දිනවා. ඒක අර බණ්ඩියට දෙකක් ගහන් කියනවා. බණ්ඩියේ තියලා තියනවලු උත්තරයක් නැත උට ගන්න. ඒ කේපී ඒ මොකද පළේ නඩුවට උත්තරයක් නැහැ. නඩුව සිද ගන්න බැරුණා. ඉතින් දරා ගන්න බැරුණා කාට හරි දවල් ආරයි. ඉතින් ඒ නිසා අපි ජීවිතේ අප දෙයකටම බණ්ඩියේ තියාගෙන ඉන්නේ. බණ්ඩියේ තියාගෙන ඉන්න අපිට මොකක් හරි එකට තියනවා කාට හරි කරන්න චෝදනාව. අපිට කවුරු කාට හරි අපිට මොකක් හරි ප්‍රශ්නයක් මෙන්න මෙයා මෙන්න මේක නිසා ඊර්තුව නිසා මේ කෑම නිසා මේ ගුරුවරයා නිසා මේ මේ වචන නිසා මට අප්සෙට් වෙලා තියෙන්නේ කියලා මොකක් හරියට තමන් ගැන තියෙන අවුලට බාහිර හේතුවක් හොයන. එහෙලියෙන් ආදේශකයක් කරනවාද දවසක් අර හාමුදුරු කෙනෙක්ගෙන් අහනවා කොහොමද මේ රහතන් වහන්සේ නමක් හොයාගන්නේ කියලා. කියනවා රහතන් වහන්සේ නමක් හොයාගන්න ලේසිම ක්‍රමය එළියට කරන චෝදනාවක් අතර වෙනවා. ඔබ රහත් කියලා හොයාගන්න පුළුවන් එළියට කිසිම චෝදනාවක් කරන්න. එළියට චෝදනාවක් කියන පුතඥන මනස කියන්නේ අම්මදාම මුළු ජීවිතේම අපි කරන්නේ එළියට චෝදනා කරනවා. බඩිය තියාගෙන ඉන්නේ. වගේ තියෙන මේ මේ ස්ට්‍රෙස් එක පිට කරගන්න. පීඩනේ පිට කරගන්න. අය ඒකේ සම්බන්ධ කවන්නේ කවුද ඉස්සරහට ඉන්නේ යාට බැරිලා පිට කරගන්නවා. ළඟ ඉන්න කෙනාට කෑ ගහලා මොකක් හරි කළා අත්‍යවශ්‍ය කරන්නේ අපි තියෙන පීඩනේ කොහොම හරි එළියට දාන්න. ඉතින් එතකොට ඉතින් ඒ නිසා දැන් ඒක තමයි පුතග්ජන මානසික ස්වභාවය. ඉතින් පුතග්ජන මානසයක් හැමදාම කරන්නේ ඔන්න වගේ මුළු ජීවිතේම එළියට බාහිරට චෝදනා කර කර එළිය නිසයි මගේ අතල අවුල් වෙන්නේ කියලා. ඉතින් මේ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා ඉතින් ඔබ ඒකම තමයි කරන්නේ. අර විඥාණයට ආහාර නැති වුණාම විඥාණයට කැම නැති වුණාට පස්සේ එන්න එන්න බ්ලැන්ක් වෙන්න ගත්තට පස්සේ අතල හිස් වෙන්න ගත්තට පස්සේ
ඉතින් අර ඒ අර Taman ඒ කියන්නේ විඥාණයට තේරෙනවා යාට යාගේ පැවැත්මට දැන් බැලන්ස් එක ඇතු එයා හදාගෙන ගත්ත කම්ෆර්ටබල් ජීවිතේ එයා හදාගත්ත අර ගෙදර ඉඳන් හදාගෙන හිටපු වටපිටාව පරිසරය ඔක්කොම දැන් ටිකක් වෙනස් වෙලා නිකන් උඩයට මාරු වෙලා ගිහින් වයර් ෂෝට් එකා ගිහින් නිකන් එයා නිකන් ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් එයා ඉතින් අර ඒ යාට එන්න ගා යාට තමයි නිකන්ම ඉන්න ගමන් අහලවට මේ ඔය අප්පිරියයි කියන්නේ කාර්ද මට ඒ මම කොහෙද ඉන්නේ කියලා අහලවට නිකන් ප්‍රශ්න කළා බලන්න ඔච්චර මේවා එපා වෙලා තියෙන කාර්ද මට මේ එපා වෙච්ච එක කොහෙද ඉන්නේ සිතේම මායාව සිතේම තියෙන මිනිස්සු ස්වභාවය යා බලන්න මෙහෙම කරලා හරි ගමන් මේ විදිහට දෙයක් හරි කරලා හරි ගමන් නෑ එයාගේ පැවැත්ම හදාගන්න කරලා ඒ පරිසරයෙන් අයින් වෙන්න. ඉතින් එතකොට දැන් අන්න ඒකයි අපි අර දවල් ධර්ම සාකච්ඡාවේ කිව්ව ඔන්න ඔතනදී තමයි ඔබේ ශ්‍රද්ධාව කොච්චර ශ්‍රද්ධාවක්. ඔබ කොච්චර මේ මා වැඩේට පේ වෙලා දෙන්නේ. කොච්චර ඔබට ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳ ගෞරවයක් ශ්‍රද්ධාවක් ශාස්ත්‍රෝන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳ විමුක්ති මාර්ගය ගැන කොච්චර භක්තිය කැදීමක් ජීවිත පූජාවෙන් ඒ ගමන යනවාද කියලා බලන්නේ ඔන්න ඔතන. අර අප්‍රියාකාරී බව එද්දි වම යන ස්වභාවය එද්දි නීරස වෙලා තියෙද්දි අපි කියන්නේ පා වෙලා තියෙද්දි ඇති කියලා ඇතුළ ඇතුළ හිත කියද්දි අන්න එතනදී මම ගුරුවරයා මාරු කරන්න යන්නේ නැතුව ක්‍රමේ මාරු කරන්න යන්නේ නැතුව ගුරුවරයා මාරු කරන්න යන්නේත් නැහැ ක්‍රමේ මාරු කරන්න යන්නේත් නැහැ ආලසටම වෙනස් කරන්න යන්නේ නැහැ. වමනේ යන්න ගියා වමනේ කර කර හරි. එහෙට මෙහෙට ඇඹරි ඇඹරි හරි කමක් නැහැ. කාසදාන ඉන්නවා. කරගෙන යන ප්‍රතිපදා බණහන එක. හිත කියනවා මේ ඇති මේ වැඩිත් එක්කලා කියන හිත නිකන් මේක වදයක් වුණා කියලා කියලා. ඒ කොච්චර හිත මොනවා කිව්වත් තමන් ගත්ත ගැම්ම අවසාන උස පොද දක්වා අතරේ. එක්ක මැරෙයි මෙහෙම ගිහිල්ලා. එක්ක නිවද එක්ක මරණ එක්ක ජීවිතේ ජීවිතේ දාන්න සෝදුවා. කොනිහන් දකින්න ගිරේ කොමෙයි හැබැයි උතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අර විචිකිච්ඡාව තමයි ප්‍රඥාව වශයෙන් අපිට ඇවිල්ලා උතනදී මේ يعني විචිකිච්ඡාව බුදුහාමුදුරුවෝ කියන ප්‍රඥාව වේසයෙන් උතන වංචනික වැඩ කරනවා කියන්නේ විචිකිච්ඡාව ඇවිල්ලා පෙන්නනවා ප්‍රඥාව වගේ විමර්ශන බුද්ධිය වගේ නොවනින් විමසීම වගේ දෙයක් පෙන්නන්න ගන්නවා. අන්න ඒකට අපි අහුවෙන්න ගන්නවා. දැන් උතනදී අපි මොකද දැන් එන්නේ සිත අරමුණ ගෙවිලා ගිහිල්ලා අරමුණින් ගත්ත අරමුණත් එක තිබ සතිය ටික ටික ගෙවිලා ගියාට පස්සේ අර බ්ලැන්ක් ගතිය විශ්වභාවයේ දැන් තුලා පත්තේගෙන එද්දී අර අප්‍රිය ගතිය, මුරුස්සන ගතිය, රුස්සන්නේ ගතිය, එපාවෙති ගතිය එද්දී මේ අපි හිතාගෙන ආවේ මොන දෙයක් ඒ කියලා නෙවෙයි අපි හිතන්නේ ආ වෙන නිවනක් ගැන වෙන කතාවක් වෙන ස්වභාවයක් හිතාගෙන ආවා. හැබැයි කොච්චර හිතන් ආවත් මොන දෙන්න වෙන්නේ වෙන අත්දැකීමක් වෙන ස්වභාවයකට මොන දෙන්න වෙද්දී අපේ සිත සැක කරන්න පටන් ගන්නවා විචිකිච්ඡා වෙන්න ගන්නවා මේ හරි පාරේද මම යන්නේ නැත්නම් මට වැරදිලාද තියෙන්නේ මට මේ පාර වැරදිලා මේ නිවන් දකින්න කියලා මම නොමග යනවද කියලා අර විචිකිච්ඡාව ඇවිල්ලා අර මේ එන්ඩෙන් එන්ඩයන් හිස් වෙන හිත ප්‍රශ්න කරන්නේ සැක කරන්නේ හැබැයි එයාට හිතෙන්නේක බුද්ධිය කියලා ඒක ප්‍රඥාව කියලා ඒක ප්‍රඥාව නෙවෙයි ඒක විසැකයක් ඒක විචිකිච්ඡා තමන්ට තේරෙනවා නම් මේ ටික ටික හිත බ්ලැන්ක් වෙන්නේ තමන් සතිය වඩලා මේ භාවනාව හරහා වෙන දෙයක් කියලා මේ සීහිය ප්‍රැක්ටිස් කරලා මේ මාර්ගයේ සීලය සමාදන් වෙලා මේ පරියක් කරලා සක්මා කරලා ප්‍රතිපදාව හරහා තමයි මෙතෙන්ට යන්නේ කියලා තමයි දන්නවනම් මේක සැක කරන්න දෙයක් නැහැ. තමන් දන්නවා දැන් මම කොච්චර මෙහෙම කියද මට සතියේ තියෙනවා. නින්දයනවා මම සතියේ ඉන්නවා. හැබැයි අස්සේ තියෙනවා එපා වෙච්ච ගතියක් තියෙනවා නුරුස්නා ගතියක් තියෙනවා ඔක්කාරට එන ගතියක් තියෙනවා වමන යන ගතියක් තියෙනවා ඒක තමයි දන්නවා. ඒ දැනගෙන මේ තමන් ප්‍රශ්න කරන කාටද මේ උකාරය දෙන්නේ? මට නම් මේ මමයා කොහෙද ඉන්නේ? ආ ඒක ඉන්ක්වයරි කරා.
ප්‍රශ්න කරන්නේ ඉස්සරහට මේක එනවා නැස්සේ. ඉතින් මේ විදිහට අපි එක් විචිකිච්ඡාවට වැටෙන්නේ නැතුව ඔතන සිත හිස්සෙද්දි බ්ලැන්ක් කියලා දෙද්දි සැක කරන්න යන්නේ නැතුව. ඒ කියන්නේ විචිකිච්ඡාව සැකේට යන්නේ නැහැ. ආයෙ නැවත අරමුණක් හොයන්න යන්න එපා. අරමුණක් හොයන්න යන්නේ නැතුව ඉන්න පුළුවන් බ්ලැන්ක් හිත බ්ලැන්ක් කියලා මේව හිත හිස්සෙගෙන යද්දී අරමුණ ගෙවිගෙන හිත හිස්සෙගෙන බ්ලැන්ක් වෙගෙන යද්දී අපි තව ගුරුවරයෙක් හෝ තව දැනකට හෝ කියලා අහන්න යන්නේ නැතුව ඉන්න පුළුවන් මහඳුනේ මම ඊළඟට මොකද්ද කරන්න ඕන හැමෝම අහන ප්‍රශ්නයක් ඕකනේ. දැන් හිත මෙහෙම ඉස්සලා අරමුණක් ගෙවිලා ගෙවිලා මෙම සිත බ්ලැන්ක් කළා හිත ඉස්සරහා ගියාට පස්සේ සම්බන්ධන්නේ මට හම්බෙච්ච 99ක්ම අහන ප්‍රශ්නයක් තමයි. දැන් මොකද කරන්න ඕනේ ඊළඟට? මොකද්ද ඊළඟට වඩන කමට අහන? මොකද්ද කරන්න ඕනේ ඊළඟට කරන්න ඕනේ භාවනා ක්‍රමය මොකද්ද? ඊළඟ කර්මස්ථාන මොකද්ද? ඉතින් ඇත්තටම කියන්න තියෙන්නේ නිකන් ඉන්න මොකක්වත් කරන්න එපා. මොනවත් ආයෙ කරන්න දෙයක් ඔය කරන්න හදන එක තමයි මමත්තේ කියලා කියන්නේ. ඊගෝ එක කියන්නේ මමත්තේ කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මුකාකර යන්නේ මේ කරන්න බලන්න. ඇත්තටම නොකිරීම තමයි තියෙන්නේ. නොවැඩීම තමයි තියෙන්නේ. ඊට පස්සේ ආවද මාමුරුගේ නිකුත් නොකර ඉන්න කියන නුතු නොකර ඉන්නේ කොහොමද? ඒකට ආයෙ හන්නේ මොකක්ද? ඒ ප්‍රශ්නේම වැරදි. ආයෙ නොකිරීම කරන්න අහන්න. නොවැඩීම බලන්න. ඉතින් මම කියන්නේ ඉතින් යහන ප්‍රශ්නෙත් ඇරදී කියලා. නොකිරීම කරන්න යන්නේ බල නොවැඩීම. වලන්නේ කොහොමද කියලා හු. සිත නතර වෙන්න දෙන්න. සිත බ්ලැන්ක් බව හිස් බව තව තව වැඩි වෙලා යන්න දෙන්න. තව ක්‍රම හොයලා අර බ්ලැන්ක් සිතට අරමුණු පොරවල අවසන් යන්න එපා. අවසන් වෙන වෙලාවක තියෙන මාර්ගය දැන් මුලින්ම වර්ණ යෝගාවචරේ මුලින් මාර්ගය වඩාගෙන යන කෙනෙක් එහෙම කිරීමේ අවස්ථාවක් නෑ. යා සිත හිස්සේගෙන යද්දී හිස් බවට අනුබල දෙන්න. ඉතින් හිස් බවට අනුබල දෙනවා කියන්නේ එකම දේ තමයි මම මුකුත් නොකරන්නේ. 아무තු ටෙක්නික් හොයන්න නැතු වෙන්නේ. ක්‍රමවලට යන්න නැතු වෙන්නේ. සියලු මෙනෙහි කිරීම අතහරින්න. අන්න එතකොට ටික 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 තමයි තේරෙන්න ගන්නවා. සිතේ මේ හිස් ගතිය සිතේ බ්ලැන්ක් ගතිය පැතිරෙන්න ගන්නවා. හැබැයි මම යා මෙතන පච වෙන්නේ නැහැ. ඒ මම යා පච වෙන්නේ මම යට කරන්න දෙයක් නැහැ. උහු නික වෙ කියලා දැන් ගෙදර ඉන්න කාලේ අපි අක්ක අයිය බොස් වෙලා හිටියා. දැන් මෙන්න භාවනා කරන්නේ ඔහි නික වෙ කවරපත් වෙලා මොකුත් නොකර ඉන්නේ. හැබැයි අපි මොකුත් නොකර හිටියට සතිය සතියෙන් යවේ අර ගන්නවා. අපිට ආයාසෙන් දෙයක් කළේ නැතුවට උත්සාහ කළම ප්‍රැක්ටිස් කරන්න ගියේ නැතුවට සිහිය සිහියෙන් ජලය ගන්නවා. එතකොට එතනදී අපි තුමු යාට පරියන්ක භාවනා වශයෙන් පැය ගමාරක් විතර කියන්නේ මොකක්ද? පැයක්ෝ පැය ගමාරක් විතර එයාගේ බ්ලැන්ක් ස්වභාවයත් එක්ක අරමුණක් නැති ස්වභාවයක අවදි වෙලා නින්දට වැටෙන්නේ නැතු ඒක සැක කරන්න යන්නේ නැතු ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා ගුරුවරු හම්බෙලා ටෙක්නික් හොයා එන්නේ නැතුව අන්නේ බ්ලැන්ක් ස්වභාවයට අවදි වෙන්න පුළුවන් නම් අරමුණු නැති ස්වභාවයට යන්න අවදි වෙන්න පුළුවන් නම් ඒ අරමුණු නැති ස්වභාවයට අවදි වුණාට පස්සේ ඒක ජීවිතයේ එදිනදා කටයුතු වලදී තේ ස්වභාවයෙන් ඉන්න මට්ටමට යා එක පුහුණු කරගත්තට පස්සේ තමන්ට තේරෙන්න ගන්නවා ටික අර ඔක්කාර ගතිය වමන ගතිය ටික අඩු වෙලා යනවා. ඒ ටික ඒ පාල්ව ඒ හුදකලාව බ්ලැන්ක් එක වින්දනයක් වෙන්න ගන්නවා. හැබැයි එතනදී එක වින්දනයක් වෙන්න අපි ඉස්සෙල්ලා ඒක දිහා බලන ආකල්පෙත් පොඩ්ඩක් වෙනස් කරා. මේක නරක දෙයක්, නුරුස්නා දෙයක් නැතුව මේක ශාන්තයි, මේක ප්‍රණීතයි. මේක උපේක්ෂා ස්වභාවයක් තියෙනවා. කියලා ඒකට මේක නිවන් මාර්ගය හැටියට දකින්න ඕන වෙනවා ටිකක්. නැහැ නැත්තම් ඒ සැකේ ඇවිල්ලා ඒක අපිරිය වෙලා ඒක සැක කරන්න නැති වැඩි වුණොත් අපිට අවුල් වෙනවා. අපි කරගෙන යන ප්‍රතිපදාව අනේ එතනදී බණහල් දිනනවා.
අන්න එතන ධර්ම සාකච්ඡා අන්න එතන තමයි අර මේ බණමාල සම්මාදිට්ඨිය ඇති කරගෙන තියෙන දේ වටිනාකම තියෙන්නේ. බණහව නැති අය භාවනා කරලා ඔතෙන්ට යනවා. බණහවේ නැති අය භාවනා කරලා ගියාට ධර්ම සාකච්ඡා කරමු නැති අය ගියාට ඔය අරමුණ ගෙවෙන්න ඇන්ට යාර තේරෙන්නේ නැහැ. දැන් මොකද කරන්න ඕනේ? එයා මොකක් හරි දෙයක් කරන්න බෑ. මොනවා හරි ආයෙ මෙනෙහි කිරීම කරලා යනවා. එක්කෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි මෙනෙහි කරන්න හදනවා. දැන් ගිරිමාන සූත්‍රයේ තියෙනනේ බුදුජානකගේ අනිත්‍ය සංඥාව වේරූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංඛාර අනිත්‍ය කියලා මෙහෙ කරන්නේ කියලා. දැන් ඊට පස්සේ ආවන ගිරිමානන්ද සූත්‍රයේ වචන ටික අල්ලගෙන ඒක හරි මෙහෙ කරන්න පටන් ගන්නවා. අන්න එතකොට අර පෑදීදීට බොරදි එකතු කළා වගේ අර නිශ්චල වේගෙන යන හිත බ්ලැන්ක් හිත එයාට කලබල වෙන්න ගන්නවා. කලබල වෙලා ආයෙ කලණේ වෙන්න පටන් ගන්නවා. එතනදී ඇත්තටම කරන්න ඕනේ ඔබ මොනවා හරි කරන්නේ නැතුව ඔබේ බ්ලැන්ක් එක තමන්ගේ භාවනාවේ කේන්ද්‍රය භාවනාවේ මේ බංකර එක වගේ තියාගෙන තමන්ගේ ආරක්ෂක භූමිය. බංකර එක වගේ තමන්ගේ ඒ ස්වභාවයට අවදිලා ඉන්නවා. නිමිති ඉද්දි ඊට පස්සේ ඇත්තටම අපි අනිත්‍ය හිතන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපිට කමඨහනක් මතු වෙනවා. කමඨහනක් මතු වෙනවා කියන්නේ නිමිත්තක් එනවා. ඒක සමහරවිට රූප සංඥාවක් වෙන්න පුළුවන්. ඒක එක එක්කිනාට සාපේක්ෂව ඒක වෙනස් වෙන්න ගන්නවා. දැන් එක එක්කිනාට සාපේක්ෂව ඒක වෙනස් වෙන්න ගන්නවා කියලා කියන්නේ දැන් සමහර අයට ওই බ්ලැන්ක් ස්වභාවය ඉන්න කාලෙම වැඩි කරලා තිබ්බට පස්සේ සමහර කෙනෙක්ට එනවා සිවුම් ප්‍රීතියක් එනවා. ප්‍රීතියක් ඇවිල්ලා ප්‍රීතිය ටික මස් පිඩු වල මාස් පිළු හැම දෙයකම අන්තිමට ඇඟිලි පුරුක්කොල බව නලියන්න ගන්නවා නිකන් කිරිහට්ටියක් උතරලා යනවා වගේ. මේ කිරිහට්ටියක් උතරලා යනවා වගේ නිකන් බුදුහාම කියන්නේ කුද්ධිකා ප්‍රීති කණිකා ප්‍රීති කුද්ධිකා ප්‍රීති ළඟට මේ සමහර ලාවට නිකන් කපාට කණික ප්‍රීති කියලා කියන්නේ නිකන් කරන්ට් එකක් ගියා වගේ ඇගේ කිගල් ගැසිලා යන්න පටන් ගන්නවා. කරන්ට් එකක් ගියා වගේ සමහර අයට නිකන් කිරියාටියක් උතරනවා වගේ සිත කය දෙක මේ සම්පූර්ණ ඉතිරේ නිකන් කිරියාටියක් උතරනවා වගේ හැම මස් පිළුවක් එක්කම මේක උතරන්න පටන් ගන්නවා. මුළු සිත කය දෙකම එකම මේ සම්භාහනයක් කරනවා වගේ උතරන්න පටන් ගන්න. ඉතින් යන්නේ වගේ සමහර චරිත වලට අර බ්ලැන්ක් ස්වභාවයෙන් ඉන්න අර වගේ නිමිත්තක් එනවා. සමහර අය ඊට වඩා වෙනස් සමහර චරිත වලට ඒක ඒ වේදනා චරිත සමහර චරිත තියෙනවා. මේ සංඥා චරිත ඒ සංඥා චරිත වලට ඊට වඩා වෙනස්ක ස්වභාවයකින් භාවනාව වැඩ කරන්න ගන්නවා. වෙනස් ස්වභාවයකින් වැඩ කරන්න ගන්නවා කියන්නේ ඒ අයට එන්න ගන්නවා දිගට. ඒ කියන්නේ කවදාකවත් දැකපු නැති රූප බුදුහාමුදුරුවෝ මතුවෙන්න පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ සමාලාවට දෙවිවරුන්ගේ රූප, සමාලාවට ඈත පිරිත් හඬවල්, ඈත පිරිත් කියන වගේ හෙන්න ගන්නවා. කවදාකවත් දැනෙති නැති මේ ගඳ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. කවදාකවත් දැනෙති නැති ගඳ සුවඳ, පිරිත් හඬවල්, රූප විධාකාර රූප දෙරෙන්න ගන්නවා. ඉතින් මෙතනදි වැඩේ තියෙන්නේ මෙන්න මෙතනදි තමයි අපි අනිත්‍ය සංඥාව පාවිච්චි කරන්නේ. අපි ඔන්නෝතෙන්ට ගිහිල්ලා ඔය මතුවෙන හැම සංඥාවක්ම දෙරියක් වුණත්, දුමහාවරක් වුණත්, පිරිතනක් වුණත් මේක තේරුම් ගන්නවා. මේක සිතේම හටගත්ත සංඥාවක්. සිතේගත් හටගත්ත රූප සංඥාවක් මේ පිළිතන්නේ. මේක මේ නංගේ ඒ අන්න එතකොට අපි අන්න එතන ඒ අනිත්‍ය සංඥාවෙන් එක දකිනවා. අනිත්‍ය සංඥාවේ හිතනවා නෙමෙයි කොයිලාවක හිතන්න කියලා නෙමෙයි ඔබ උනන්දු කරන්නේ. දැන් මේ විදිහටම දැන් අනිත්‍ය සංඥාව කියලා කියද්දී දැන් රූපං අනිත්‍යං කියලා අපි කියද්දී රූපං අනිත්‍යං කියලා කියද්දී දැන් ඔබ හිතලා බලන්න ඕනෑම රූපයක්
කොහෙද හටගන්නේ කියලා. දැන් ඔබ කල්පනා කරන්න ඕනෑම රූපයක් ගැන කල්පනා කරන්න ඕන. මේ ලෝකෙදී ඔබ දන්න ඕනෑම රූපයක් කල්පනා කළොත් තමන්ගේ ශරීරය ගැන හරි කමන්නේ, තමන්ගේ ළමයා හරි ඕන දෙයක් කල්පනා කරලා බලන්නේ කොහෙද ඒක හටගන්නේ කියලා. කොහෙද හටගන්නේ? තමන්ගේ සිතේ. ඒ කියන්නේ හැම රූපයක්ම හටගන්නේ සිතේ. එතකොට ඒ සිතේ හටගත්ත රූපේ අදාළ හේතු නිසා සිතේ හටගෙන ඒ රූපය සිතේම තමයි නැතිලා යන්නේ. දැන් මම අම්මා කියලා හිතුවත් අම්මා කියලා ඒ සිතේ සිතිවිල්ලක් හටගෙන සංඥාවක් හටගෙන හිතේම නැතිලා යනවා. ඒක අපිට තේරෙන්න ගන්න. කෙනෙක් කිසිම රූපයක් එළියේ දිමේ තියෙන්නේ. බාහිර කොහෙවත් රූප නැහැ. රූප කියන්නේ සතර මහා ධාතු නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔය අපි ගන්න රූප කියන්නේ අපි ගන්න අපි ඔබ හිතන රූප. දැන් බුදුහාමුදුරුවෝ රූපං අනිත්‍ය විදිහට අනිත්‍ය විදිහට මෙණේ කරද්දී අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන රූපේ හටගන්නේ කොහෙද කියලා. දැන් රූපේ හටගන්නේ දැන් අපි සාමාන්‍ය පුතග්ජනමනසක් රූපං අනිච්ඡං කියලා කියද්දී පුතග්ජනමනසට හිතෙන්නේ ආ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ඇත්තේ මේ එළිය අම්මලා ඉන්නවා තාත්තලා ඉන්නවා ගෙදර තියෙනවා ඒ ගෙවල් කවදාකින් කාලයක් ඇද විනාශ වෙලා යනවනේ. ඒ අම්මා කවදාරි මැරිලා යනවනේ. ඒ අම්මා කවදාරි මැරිලා යනවනේ කියලා මේ එළියේ තියෙන ලෝකයේ අනිත් විදිහට මෙනෙහි කරන්න කියලා වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ කියලා තමයි අපිට එකපාරට හිතෙන්නේ. ඒක වෙන්නේ නැති උන්වහන්සේ දේශනා කරන්න ඇත්තේ කියලා ඒත් අපිට තේරෙනවා. ඉතින් එහෙම එළියේ නැති වෙන්න අම්මා කෙනෙක් නැහැ. එළියේ නැති වෙන්න තාත්ත කෙනෙක් නැහැ. දැන් අපි මේ අත කියලා කියුවත් මේ අතට අත කියලා අදහසක් නැහැ. මම දැන් මේ නියපොත්ත දියා බලලා නියපොත්ත කියලා කිව්වත් නියපොත්තට නියපොත්ත කියලා අදහසක් නැහැ. එතන මම අහන්නේ නියපොත්ත කෙනෙක් කොහෙද පහළ වෙන්නේ? සිතේ. ඒක පරණ මතකයක් නියපොත්ත කියන එක. එතන හොඳට බලන්න දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන එක අපිට හිතෙන්නේ බැහැර කොහේ හරි තියෙනවා. මේ අභ්‍යන්තරයේ මේ ඇහැක් තියෙනවා, මේ තියෙන ඇහැට බාහිර රූප වෙනවා. අභ්‍යන්තරයේ කනක් තියෙනවා, ඒ කනට බාහිර ශබ්ද ඇහෙනවා කියලා අපි අභ්‍යන්ත බහිද්ධාවසෙන් ඇහැ කන නාසය දිව ශරීරය අභ්‍යන්තරව සකස් කරගෙන බාහිර රූප ශබ්ද ගන්නස හදාගෙන අපි හිතනවා අභ්‍යන්තර තියෙන ඇහැට බාහිර රූප පේනවා, අභ්‍යන්තර තියෙන කනට බාහිර ශබ්ද ඇහෙනවා. ඒ වුණාට ඇත්තටම මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා ඔය අපි නිත්‍ය වශයෙන් තියෙන ඇහැ ගැන අවුරුදු 10ක් හරි 20ක් හරි 100ක් හරි තියෙන ඇහැ හැදිලා තියෙන්නේ මානසික නිමිති වශයෙන්. ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ඇහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ පටිසම්පාදයෙන් දේශනා කරන අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතනේ තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන. අවිද්‍යාව නිරෝධ වුණොත් එහෙම සලායතන නිරෝධය සිද්ධ වෙනවා. ඒක සලායතන සමුදය සිද්ධ වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. සලායතන හට ගැනීම සිද්ධ වෙන්නේ ආයතනයි උපතක් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඔබ හොඳට කල්පනා කරලා බලුවම ඔබට තේරෙයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කිව්වා සලායතන කිව්වා රූප ශබ්ද ගන්ධ රස කිව්වත් මේ ඔක්කොම මේ පෙර තියෙන දේවලුත් නෙමෙයි පස්සට තියෙන දේවලුත් නෙමෙයි. මේ දෙහි මේ අත කියලා මම අත කියලා කියද්දි අත කියලා දෙයක් කොහෙවත් තියනව නෙවෙයි. අත කියන සංඥාව සිතේ පහළ වෙලා ඒ සංඥාව හිතේම නැතිලා යනවා. හැබැයි ඒ වුණාට අපේ අවිද්‍යාව කියන්නේ ගතියක් තියෙනවා ඇතුළේම. එහෙම අතක් කියලා දෙයක් බහැර ඇති බවට පිළිගන්න ගතිය. බහැර තියෙනවා අතක් කියලා දෙයක්. බහැර අම්මා ඉන්නවා. බහැර කෝප්පේ තියෙනවා. බහැර
මේ 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 බණ කියන හාමුදුරුව බැහැර ඉන්නවා. දැන් ඔබට මේ රූපේ පේද්දී ඔබට හිතෙන්නේ ඔබ වාඩි වෙලා ඉන්නවා නිකන් හරියට ඔබට දැන් මෙහෙම හිතන්නකෝ. ඔබට කල්පනා වෙන්නේ දැන් මෙහෙම වාඩි වෙලා ඔබ ඉන්න වෙලාවේදී නිකන් හිත තියෙන්නේ මේ මේ නලල ඉස්සරහා වගේ ඇස් දෙක මැද නලල ආශ්‍රිත වගේ මේ හිත තියෙන්නේ ඒ කිට්ටුව තමයි හිත තියෙන්නේ. ඒ හිතට පොඩ්ඩක් ඈතින් තමයි ඒ හිත ළඟ තමයි මම ඉන්නේ. එහෙමනේ අගවන්නේ නිකන්. සිත ළඟ මම ඉන්නවා. බණ කියන ඔබ වහන්සේ මට වඩා ඈතින් ඉන්නවා. හිතට ටිකක් ඈත කියන්නේ හිතට එළියෙන් ඉන්නවා වගේ. සිත මේ හිත නල්ලට ඇතුලෙන් තියෙනවා. නල්ලල වටේ තියෙනවා. ඒ ආශිතව තියෙන හිත ඊට බාහිර තමයි ඔබ වහන්සේ ඉන්න. ඔබ වහන්සේ ඉන්න ඔබ වහන්සේ කියන එක මට ඔබ වහන්සේ පේනවා. ඔබ වහන්සේ කියන එක ඔතන වාඩිලා ඉන්න මට පේනවා, ඇහෙනවා, දැනෙනවා වගේ නිකන්. අන්න ඒ වගේ තමයි විඥානයේ අඟවන්නේ. විඥානයේ එහෙම ස්වභාවයක් අඟවන ගතියක් තියෙනවා. මේ කියන්නේ සිතට බැහැරින් ලෝකයක් ඇති බව. සිතට බැහැරින් හාමුදුරු කෙනෙක් ඉන්න බව. සිතට බැහැරින් අම්මා ඉන්න බව, තාත්තා ඉන්න බව. ඉතින් එතකොට අපි තේරුම් ගන්නවා මෙන්න මේක තමයි විඥානයේ තියෙන මායාව. මේ රූප, වේදි, ශබ්ද ඇහෙද්දී අපිට තේරෙන්නේ නැහැ මේ සිතේ නිමිත්තම තමයි මට මේ ඇසුරු වෙලා දෙන්නේ බාහිර රූපේ කියලා. මේ අම්මා කියලා, තාත්තා කියලා. දැන් හිතනවා දැන් මං ඇහුවොත් එහෙනම් මේ වෙලාවේ ඔබේ අම්මා තාත්තා දුව පුතේ ඉන්නවද කියලා. ඔබ කියන ආදරෙති මගේ දුව පුතාව අම්මා තාත්තා ගෙදර ඉන්නවනි කියලා. මගහන්නේ ඉතින් කොහොමද හරියට මේ වෙලාවේ දන්නේ ඉන්නවද නැද්ද කියලා? කවුද දන්නේ දැන් මැරිලාද කියලා? ඒක හොදන්නේ ඇත්තටම ඔබට තියෙන්නේ අවසාන වශයෙන් දැකලා ඉන්නවා කියලා හිතාගත්ත අදහසක් තියෙනවා. පවතිනවා කියලා හදාගත්ත අදහසක් නේද ලාන්නේ තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ ඇත්තටම ඉන්නවද නැද්ද කියලා. හැබැයි ඊට පස්සේ හිතෙනවා හරි. ඔබ වහන්සේ කියන එක හරි. මට දැන් තේරෙනවා හරි. අම්මා කියන කෙනා, තාත්තා කියන කෙනා, මගේ දුව, මගේ පුතා තාම ජීවත් වෙලා ඇති කියලා දැන් නම් මේ හිතනවා තමයි. ඒක අදහසක් විතරයි. අදහසක් තමයි ඒක නම්. ඒක නම් සිතේ සිතිවිල්ලක් විතරයි කියලා තේරෙනවා. හැබැයි ඒ වුණාට ඇතුලේ හැඟීමක් තියෙනවා. හරි, ඔබ වහන්සේ එහෙම කිව්වට දුව පුතා කොයි හරි තැනක ඉන්නවනේ එළියේ. මැරෙන්නේ නැහැ. මැරිලා හෝ නොමැරිලා හිටියානේ. දැන් මැරිලාද දන්නේ නැහැ. හැබැයි හිටියා කියලා ඇති බවට හැඟීම තියෙනවා. පැවතුණු බවට හැඟීම තියෙනවා. අන්න ඒ වගේ මේ බහැර පුතා දුව ගෙදර මහත්තයා නොවන ඇති බවට ඇති හැඟීම තමයි භවය කියලා කියන්නේ. අපි කියන්නේ භවය කියලා කියන්නේ භවය තුලවා දැන් එක කියන්නේ අවිද්‍යා නිරෝධ විද්ධි භව නිරෝධ රහතන් වහන්සේට භවයක් නැහැ. භවයේ කිසිහත් භවය කියලා කියන්නේ මේ පැවැත්මක් පවතිනක් ඇති බවට, පවතින දෙයක් ඇති බවට පිළිගන්න ගතිය ඇති. ඔබට තේරෙන්නේ නැහැ. ඔබට පිළිගන්න බෑ. අතුලාන්තේ ළමයා කියන කෙනා ගෙදර පෙර තිබ්බේකුත් නෙවෙයි, දකින්න වෙලාවට වර්තමානයේ පේද්දී ඒ පෙනීමත් එක්ක සිතේ ඇදගන්න අදහසක් සටහනක් කියන එක. ඒ පෙනීම කියන්නේ නැති වෙද්දී ළමයා කියන දැනීමත්, gedara කියන සංඥාවත් එතනම නැති වෙනවා කියන එක. අන්නේ ඒක සිතට පිළිගන්න. සිත පිළිගන්නේ හරි කියන එක ඇත්ත. දැන් නම් මේ ළමයා ගැන හිතනවා, gedara ගැන හිතනවා. ඒ හිතන දේ ඇති බවට කියන හැඟීම. ඒක තියෙන දේ ඇති බවට කියන ගතිය, ඒක සිතේ දැනීම මාත්‍රයක් කියලා දකින්න පුළුවන් නම්, ඒක සිතේම තියෙන දැනීම මාත්‍රයක් කියලා දකින්න පුළුවන් නම්, අන්න එතකොට ඒක පටිවිපස්සනාවක් වෙනවා. නැවත ඒක විපස්සනා කරනවා, නුවණින් දකිනවා. ඒ ඇති බවට හැඟීම පවා සිතේම දැනීම මාත්‍රයක්, දැනීම සංඥාව විතරයි කියන්නේ. ඒ වගේම දැන් ඔබට තේරෙන්නේ, දැන් ඔබට හිතෙන්නේ ඔබ දැන්
මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා තියෙනවා. භාවනා ශාලාව වාඩිලා ඉන්නවා. ඉතින් බලන්න දැන් භාවනා ශාලාව කියලා කොහෙද තියෙන්නේ? මේ බිත්ති කියනවාද භාවනා ශාලාව කියලා? ඔය ශරීරේ කොටසක් කියනවාද මේ ටයිල් එකේ වාඩිලා ඉන්නවා කියලා? එහෙනම් මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා ශාලාව වාඩිලා ඉන්නවා කියන එක පවා ඔබ ඉන්නවා කියන එක පවා සිතේ හදාගත්ත නිමිත්තක් විතරයි, අදහසක්. ඒ අදහස හට ගන්න නැති වෙන එකත් දිගටම තියෙන්නේ නැහැ. ඒ සිතිවිල්ලක් ඇති වෙන නැති. අන්න එතකොට එතන ඔබට තේරෙනවා, එහෙනම් ඔබ හිතාගෙන හිටියට විශාල රූප ලෝකයක් ගැන අදහසක්, භාවනා මධ්‍යස්ථානය, ගෙදර, ළමයි, අම්මලා, තාත්තලා, ලෝකය මෙහෙ ඔක්කොම ඔබට හම්බෙන්නේ ඇත්තට පවතින නිසා නෙවෙයි, පැවතුන නිසා නෙවෙයි. අවිද්‍යාවට පින් සිද්ධ වෙනවා. අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කරණය වෙච්ච ස්වභාවය. ඒ අවිද්‍යාවෙන් සංස්කරණය වුණාට පස්සේ අන්න ඒක තමයි විඥානේ දැනගන්නේ. ඒරයි දැන් අවිද්‍යාව නිසා ළමයේ ඇති බවට අවිද්‍යාවෙන් සංස්කරණය වුණාට පස්සේ අවිද්‍යාපච්චය සංඛාර, සංඛාරපච්චය විඥාන. එතකොට ඒ සංස්කරණය වුණාට පස්සේ විඥානේ දැනගන්නේ සත්ත්ව පුද්ගලෝ ලෝකයක් පිළිබඳ ගැනීම. ඊට පස්සේ විඥානේ නැවත විඥාන පච්චය නාම රූපං කියලා අහපව අර රූපේ දිහා බලනවා. ඒ බලන්නේ ළමයා කියන හැටි, ගෙදර කියන හැටි. ඊට පස්සේ විඥාන පච්චය නාම රූපං කියලා ආයෙ බුදුහාඳුරු කියනවා නාම රූප පච්චය විඥාන. මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන්න පටන් ගන්නවා. පස්සේ ආයෙ ඔන්න මොකද වෙන්නේ? විඥාණයෙන් අපි අවිද්‍යාසාර සංස්කරණියෝ සිතකින් බැලුවාම ලෝකයක් ඇති බවට පේදී, ඊට පස්සේ ආයේ නාම රූප දෙක නිසා අන්න ළමයා ඇවිදිනවා, අන්න ළමයා කතා කරනවා, අන්න ළමයා අතවලවනවා කියලා, අන්න ඊට පස්සේ නාම රූප දෙක නිසා ආයෙ විඥාණය පහළ වෙනවා, අතවලවන ළමේ ඇවිදින ළමේ ඇති බවට. අන්න එතකොට මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සිද්ධ වෙන්න ගන්නවා. දැන් සමහරවිට මම මේ පාළි වචන ගොඩක් පාවිච්චි කරද්දී ඔබට කියන්නේ පැටලෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් සරල භාෂාවෙන්, විවාහාරික සාමාන්‍ය භාෂාවෙන් මේ කතා කරමු ටිකක්. මොකද අර බුද්ධ වචනේ කතා කරන්නේ හොඳයි. ඒකට අපිට ශ්‍රද්ධාවත් ඇති වෙනවා, තවත් පැහැදිලි වෙනවා. හැබැයි අර සමහර අය වචන දන්නේ නැති වුණොත් එනවා. යාට දුක මේ කියන එක ටිකක් අනවශ්‍ය සංකීර්ණ ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මට කියන්න අවශ්‍ය කරන කාරණේ තමයි, එතකොට ඔබ තේරුම් ගන්න ඔබ රූමේ ලෝකේ ගැන රූප ලෝකේ ඕනම දෙයක් කල්පනා කරලා බලන්න. ඇහ, කන, නාසය, දිව, ශරීරය, නියපොතු, කකුල්, එහෙම නැත්නම් උඩ යට භාවනාශාලා, අම්මා තාත්තා, මනුස්ස ලෝක, බ්‍රහ්ම ලෝක, ඒ ඔක්කොම සිතේ තියෙන සංඥාවක් විතර. සිතේ රූප සංඥා. ඊට පස්සේ අපි කියනවා මොකුත් නැහැ මෙතන තියෙන්නේ, මොකුත් නැහැ හිස් කියන හිස් බව කියන්නේ මොකද්ද? ඒක සිතිහිම සංඥාවක් විතරයි. ඒකත් අර රූපය වගේ තව සිතිවිල්ල. මොකුත් නැහැ කියන එක රූපයක් තියනවා කියන එක අම්මදා විතර. අන්න ඒකට තේරෙනවා අපිට. එහෙනම් මේ ඔක්කොම මානසික නිර්මාණය වෙච්ච දේවල්, අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්ත දේවල් තමයි හිස් බව කියන එක, මොකුත් නැහැ කියන එක. එහෙම නැත්තම් නැති බව, එහෙම නැත්තම් ඇති බව, අම්මා තාත්තා ගෙවල් දොරවල් කියන එක. අන්න එතකොට අපි රූපං අනිත්‍ය කියලා අනිත්‍ය වශයෙන් දකිද්දී අපි කවදාවත් පවතිනක අනිත්‍යයක් දකින්නේ නැහැ. මේ තියෙන අම්ම කෙනෙක්ගේ අනිත්‍යයක් දකින්නේ නැහැ, ඉන්න ගෙදර කණිත්‍යයක් දකින්නේ නැහැ. මොකද එහෙම තියෙන දෙයක්, පවතින දෙයක් ගත්තට මම අපි නිත්‍ය ස්ථිර ආකල්පයකට ඇවිල්ලා අපි අවිද්‍යාවටපත් වෙනවා. මොකද අවිද්‍යාව තුළ ඉඳගෙන දැන් මම උත්තර වාඩි වෙලා ඉන්නවා, ඔබ වහන්සේ ධර්මාසනයේ වාඩි වෙලා ඉන්නවා කියලා දෙපැත්ත පිළි අරගෙන, ඔබ වහන්සේ බෑරේ ඉන්නවා මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා දෙපැත්ත පිළි අරගෙන, ඔබ ඊටත් ඔබ වහන්සේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කල්පනා කරලාට, ඒ දකින්න මමත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කල්පනා කරලාට, එතන තියෙන ප්‍රශ්නයක්. ඒ තියෙන ප්‍රශ්නේ තමයි අපි පිළි අරගෙන ඉවරයි දෙපැත්ත ඇති බව. දෙපැත්ත ස්ථිර වශයෙන් තියෙනවා.
හැබැයි ඒ දෙපැත්ත ඇති දෙපැත්ත බාහිරක් තියෙනවා අභ්‍යන්තරයක් තියෙනවා. ඒ ඇති දෙපැත්ත නම් අනිත්‍ය දුක්ඛ අනත්තයි. දැන් බැලුවට අපි දෙපැත්ත ඇති බවට පිළිගත්ත ගතිය තියෙනවා. අන්න ඒකත් අපි සිතේ දැනීමක් කියලා තියෙනවා, සංකල්පයක් කියලා තේරුම් ගත්තා. දැන් අපි කියනවා දැන් බැහැර ඇති රූපයක් හරි ඇති බවට. බැහැර උපහාසයේ ඉන්න බවට. අරගෙන ගැනීමම බැහැර මට ගෙයක් තියෙන බවට. ගැනීම තුලම මේ පැත්තේ ඒ ගෙදරට අයිතිකාර මම හැදෙනවා. ඒ ළමයාට අයිතිකාර මම හැදෙනවා. ඒ ඇහැට අයිතිකාර මම නිර්මාණය වෙනවා. ඒ කනට අයිතිකාර මම හැදෙනවා. සක්කාය දිට්ඨි උපදිනවා. බැහැර ඇති බයක් ගත්ත ගමන් අජත්ත මම කියන දෘෂ්ටිය පහළ වෙන්න පටන් ගන්නවා. මමත්වේ පහළ වෙන්න ගන්නවා. අන්න ඒක නිසා එතකොට අපි හොඳට තේරුම් ගන්න කතාව තමයි එහෙනම් මේ රූපං අනිත්‍යයි අනිත්‍ය විදිහට දකිද්දී අපි අර කියන සතිය පිටවලා ඒ නිශ්ශබ්ද භාවයට හිත සයිලන්ට් කරගෙන නිහඬ භාවයට ගිහිල්ලා අපිට මේ පහළ වෙන හැම සිතක්ම හැම සිතිවිල්ලක්ම අපි බැහැරට තියන්නේ නැතුව බැහැර තියන්නේ නැතුව ඒක සිතේ හැටගත්ත දැනීමක් හැටියට දකිනවා. ඒක තේරුම් ගන්න දකිනවා. ඒක පෙර කොහෙවත් තිබ්බ දෙයක්වත් නෙමෙයි. අනාගතයේ තියෙන දෙයක්වත් නෙමෙයි. වර්තමානයේ බැහැර තියෙන දෙයක්වත් නෙමෙයි. මේ සිතේ හැටගත්ත සිතිවිලි මාත්‍රයක් විතරයි කියන එක දකින්න දකින්න අපිට පේන්න පටන් ගන්නවා. අන්න එහෙම දකින්න දකින්න තමයි තේරෙන්න ගන්නවා ඒ සංකල්ප අල්ලගෙන රූප සංකල්ප අල්ලගෙන මම ගතන කතන්දරේ නැති වෙන්න ගන්නවා. සිතේ තමයි තේරෙන්න ගන්නවා ප්‍රපංචකරණය අතුරුදහන් වෙන්න ගන්නවා. මොකද අපි ඒක අනිත්‍ය විදිහට දකින්න ඒක සිතේම හටගෙන සිතේ නැති වෙන දැනීමක් විදිහට රූප සංඥාවක් විදිහට ඒක රූප කියනවා දකින්න දකින්න අපිට පේන්න තේරෙන්න පටන් ගන්නවා. අර අපේ ඇතුළ අර ඒ අරමුණු අරගෙන ඉස්සර මල් කඩ කඩා ගියානේ. ඒ ගැහැණු කෙනෙක් ගැන හිතේතා, පිරිමි කෙනෙක් ගැන හිතේතා, ගැහැණු අය ගැන, පිරිමි අය ගැන, ගෙවල් දරුවල් ගැන හිතේතා අපි විශාල ප්‍රය ගණන් එළි වෙනකන් කල්පනා කරගෙන හිටියා. ඒ දැන් තමයි තේරෙන්න ගන්නවා. තමාට දැන් එහෙම දිගට දිගට කල්පනා කර කර හිතන්න බෑ. හිතද්දි මර තමන්ට නුවණ පිහිටලා නුවණින් එක තේරෙන්න පටන් ගන්නකන ඒක හොඳ වෙලා යන ගන්න. අපි කියන්නේ නිකන් වාස්ප වෙන ඒ පහළ වෙන අරමුණු රැඳිලා ඒවත් එක්ක කතන්දර ගෙදෙන ගතිය අඩු වෙලා ඒවා අර ඒවා අහපව අර බ්ලැන්ක් ස්වභාවයටම අතුරුදහන් වෙලා යනවා. ඒ මතු වෙන අරමුණු එනවා, නිමිටි එනවා. ඒ නිමිටි ආවට තමාට තේනවා වැඩි වෙලා ප්‍රපංච වෙන්නේ. වැඩි වෙලා ඒ වගේ කතා ගෙදෙන ගතිය අඩු වෙන ගන්න. ඒ කියන්නේ අපේ සිත බැහැරට තියලා කල්පනා වෙන්නේ නැහැ. එයාට මේ වේද, එයා කවදාද මෙහෙම කරයිද, මං එයාට මේ මොකක්වත් දෙන්නේ නැහැ. ඒ ඇත්ත මේ අවිද්‍යාව තේරුම් ගත්තහම පහළ වෙන තැන ගෙවෙනවා. තමන්ට තේරෙන්න ගන්නවා තමන්ගේ ඇතුළ එතන 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 ස්ටොප් වෙන්න ගන්න. දිත්තේ දිත්ත මත්තම වෙන්න ගන්න. සුතේ සුත විඤ්ඤාතේ සිතෙනවා. සිත විඤ්ඤාතේ විඤ්ඤාත සිතෙනවා එච්චරයි. ඒ සිතෙන තැනම නතර කරනවා නෙවෙයි අර නුවණින් ඒක දකිද්දි නතර වෙන්න ගන්න. අහපෝ අර බ්ලැන්ක් ස්වභාවයටම පත් වෙනවා ඇතුළේ. හිස් කරගන්න යන්නේ නැහැ තමන්ට තේරෙන්න ගන්නවා. ඒ මොකද තමන් දැන් අනිත්‍ය සංඥාවෙන් බලන්නේ. අනිත්‍ය සංඥාවෙන් දකින්න. අන්නේතර අනිත්‍ය සංඥාවෙන් දැක්කට පස්සේ ඒ අනිත්‍ය සංඥාවෙන් දකින්නේ සිටිවිල්ල හටගත්ත නැති වුණා කියන එකම නෙවෙයි. ඒ සිටිවිල්ල කියන එකට ඒක මේ හේතු නිසා හිතේ හටගත් හිතේම හටගත්ත දැනීම මාත්‍රයක් වශයෙන් දකිදී බැහැරට තියන්නේ නැති වෙද්දී එදෙන සිටිවිලි නිරෝධයක් විතරක් නෙමෙයි අවිද්‍යා නිරෝධයක් සිද්ධ වෙනවා. අන්න එතකොට අවසානයේ අපිට වෙන්නේ දැන් සලායතන නිරෝධයේ සිද්ධ වෙද්දී සිටිවිලි නැති වෙනවා නෙමෙයි. සිටිවිලි ටික තියෙනවා. සද්ද හෙන්නේ නැති වෙනවා නෙමෙයි. රූප පේනවා, සද්ද ඇහෙනවා, සිටිවිලි තියෙනවා. හැබැයි අවිද්‍යා නිරෝධ වෙද්දිම සලායත නිරෝධ වෙලා ඉවරයි.
අර සත්පුද්ගල දෘෂ්ටියෙන් ගත්ත ඇහැ කන නාසය නිරෝධයලා ඉවරයි, සිතුවිලි නිරෝධයලා ඉවරයි. එතකොට තමන්ට තේරෙන්න ගන්න පටන් ගන්නවා දැන් දැන් රූප උපාදානේ නැහැ. පංචස්කන්ධේ රූප තියෙන හැබැයි රූප උපාදානස්කන්ධේ ගිහිල්ලා කියලා. ඉතින් ඔය විදිහටම තමයි සම අපි අර වේදනාව දිහා බලන්නේ. ඒ වේදනාව දකිද්දිත් ඔය බ්ලැන්ක් අවකාශෙදී සමහර චරිතවලට එන්න පුළුවන්, වේදනාව ප්‍රකට වෙන්න පුළුවන්. ඒ වේදනාව ප්‍රකට වෙද්දී එයා දරු ගන්නවා දැන් වේදනාව කියන්නේ බහැරක තියෙන දෙයක් නෙවෙයි. දැන් මට සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ආවා නම් ඒ සැප වේදනාවේම දුක් වේදනාවේම ඒක මේ කොහෙවත් ස්ථීරව තියෙන ගන්නේ නෙවෙයි. ඒක අර රූප සංඥාවත් එක්කම හටගෙන රූප සංඥාව නිරෝධ වෙද්දී වේදනාවත් ඒකත් එක්ක හටගත්තා. දැන් මට දැන් ළමයා මතක් වෙනවා කියන්නකෝ. ළමයා මතක් වෙද්දී පාළුවක් හරි දුකක් හරි එනවා නම් ඒ ළමයා කියන අරමුණ නැති වෙද්දී ඒ සතුටත් දුකත් පාළුව එතනම නිරෝධයි, වේදනාවත් නිරෝධයි. හැබැයි මම එතන මා තේරුම් ගන්න මට මේ සැප වේදනාව එන්නේ, දුක් වේදනාව එන්නේ, උපේක්ෂා වේදනාව එන්නේ මේ බැහැර තියෙන රූපයක් ගැන කල්පනා කරලා නෙවෙයි. මේ හේතු නිසා හිතේ මට ගන්නවා රූප කියලා සංඥාවක් ළමයා gedera කියලා. ඒ සංඥාවත් එක්ක රූපේ හට ගන්නවත් එක්කම පෙරපසුනුයි වේදනාවත් හට ගන්නවා. රූපේ නිරෝධ වෙද්දී රූප සංඥාව ගෙවෙද්දී ළමයා කියන එක, දරුවක් මහත්තයා කියන එක, නෝනා කියන එක, බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන එක ගෙවෙද්දී ඒකත් එක්ක යම් වින්දනයක් විඳින දුක සතුටක් උපේක්ෂාවක් වේදනාවක් කියලා යනවා ඒකම. කියලා එහෙනම් මම තේරුම් ගන්නවා වේදනාවක් පෙර නොතිබී ඒ වෙලාවේ තේමාඩගෙන මේ හිතේ මේ වේදනාව නැතිලා යන එක. ඒ වගේම මම තේරුම් ගන්නවා මට වේදනාව තනියෙන් උපදින්නේ නැහැ, වේදනාව හේතුවක් නිසා උපදිනවා. ඒ වේදනාවට හේතුව නැති වෙද්දී වේදනාවක් නැති වෙනවා කියලා මම වේදනාව දිහා බලන්නේ ස්ථීර ආකල්පකින් නෙමෙයි. අපි වේදනාව දිහා දකින්නේ මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දෙයක් හැටියට. අවිද්‍යාව දැන් රූපයක් ඇති බවට, දැන් ළමයා එළියේ ඉන්න බවට ගත්තොත්නේ, ළමයා එළියේ ඇති බවට, බැහැර ඇති බවට පිළිගත්තොත්නේ ළමයා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්, ළමයා ගැන හිතලා දුක් වෙන්න පුළුවන්, ළමයා ගැන හිතලා උපේක්ෂා වෙන්න පුළුවන්. තුන් වේදනාවටම ඇති කරගන්න අවිද්‍යාව තියෙනවා. දැන් අවිද්‍යාවක් නැත්තම් මම තුන් වේදනාවෙම නිදහස්. සැප දුක් උපේක්ෂා වේදනාව තියෙන්නේ අවිද්‍යාව නිසා. ඒ සුඛ වේදනාවට දෙන බැඳීම, දුක් වේදනාවට දෙන ගැටීම, උපේක්ෂා වේදනාවෙන් මුලාව ඇති වෙන්නේ, අනුසය ඇති වෙන්නේ. ඉතින් අන්න එතකොට මම මේ වේදනාව දිහත් අර ආකාරයටම දකිනවා. ඒකත් පෙර නොතිබී ඒ හේතු නිසා හටගෙන ඒ වෙලාවේ හේතු නැති විදිහ හිතේම නැතිව දැනීම මාත්‍රයක් විදියට. ඒ වගේම දැන් සංඥාව දිහත් දැන් මුතුඥානන්සේ සංඥාව අනිත්‍ය කියන මෙනි කරන්නේ කොහොමද? දැන් අපි තේරුම් ගන්නවා සංඥාව දිහා බලද්දී මම රූපේ විදිහට තේරුම් ගත්තා වගේම වේදනාව විදිහට වේදනාව දිහා දැක්කා වගේම අපිට කොමන සංඥාවක් ආවත් දැන් අපි කියන්නේ දැන් සංඥාව කියලා අපි කියන්නේ බුදුහාමුදුරුවෝ වන්නන්නේ සංඥාව හරියට මේ මිරිගුවක් වගේ කියලා. මිරිගුවක් වගේ කියලා කියන්නේ මිරිගුව තුල වතුර තියෙන වගේ පෙවුනට ඇත්තට මිරිගුවේ වතුර නැහැ තියෙන වගේ පෙන්නුම් කරනවා. ඒ වගේ තමයි ඔබ පුංචි කාලේ ඉගෙනගත්ත භාෂාව ගන්නකො ඔබ භාෂාවෙන් පොඩි කාලේ ඉඳලා ඉගෙනගත්ත භාෂාව තියෙනවා. ඒ ඉගෙනගත්ත හැම භාෂාවක්ම මිරිගුවක්. එහෙනම් ඔබ මේ 84000 ධර්මස්කන්ධය කියලා ඉගෙන තියෙන්නේ මොකද්ද? බොරුවක්. මේ ඉගෙන ගන්නෙත් බොරුවක්. මේ වචන අවසානයේ සත්‍ය අවබෝධ කරගන්න තේරෙන්නේ වචන සියල්ල බොරුවක්. ශබ්දකෝෂයේ සියලු වචන මිරිගුවා. කිසිම වචනයක ඇත්තක් නැතිව. ඒක තේරුම් ගන්න දැන් ඔබ බලන්නකෝ. දැන් ඔබ ඕනම දෙයක් ඔබ ගැන, ලෝකය ගැන, ධර්මය ගැන, සියල්ල ගැන ගොඩක් අය භාෂාවෙන් තේරුම් ගන්නනේ.
භාෂාව කියන්නේ පස්සේ ඇතිච්ච දෙයක්නේ. භාෂාව කියන්නේ පස්සේ අපි ඉගෙන ගන්න දෙයක්. හැබැයි භාෂා දෙබලට භාෂාව පාවිච්චි කරන්නේ නැතුව ඔබ ලෝකයේ ගැන මොනවා හරි කල්පනා ගන්න ද ආගමක් ගැන හරි. හැබැයි ඒක සිංහලෙන් හිතන්නත් එපා, ඉංග්‍රීසියෙන් හිතන්නත් එපා, මොනවා හරි ආගමක් ගැන. හිතන්න ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි බුද්ධ ආගම ගැන හරි ඕන එකක් ගැන කල්පනා කරන්න. හැබැයි භාෂාවෙන් කල්පනා කරන්න එපා. භාෂාවක් නැතුව ආගමක් නැහැ ලෝකේ ඕන දෙයක් ගැන කල්පනා කරන්න. සිංහල ඉංග්‍රීසි භාවිතා කරන්නේ නැතුව මොකද කල්පනා කරන්නේ? එහෙනම් ඔබ තමන් ගැන හිතන්න. දැන් භාෂාව පස්සේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. තමන් ගැන හිතන්න. තමන් භාෂාවක් ඕනේ නැහැ. භාෂාව නැතුව තමන් කවුද කියලා කල්පනා කරන්න. තමන් ගැන තේරුම් ගන්න බෑ. මොකද තමන් දේ භාෂාවක් නැතුව අපිට කල්පනා කරන්න බෑ. එහෙනම් අපිට තේරෙනවා අන්තිමට අපේ ජාතිය කියන්නේ, අපේ ආගම කියන්නේ, අපේ සංස්කෘතිය කියන්නේ, අපේ හොඳ නරක සියල්ලම මිරිගුවක් සංඥාවක් විතරයි කියලා. වෙන මොකක්වත් දෙයක් නැහැ. හොඳ බලන්නේ නැද්ද කියලා. ඉතින් ඔය ඔබ දන්න ඔබේ ආගම වචන සෙට් එකක්. ක්‍රිස්තියානියයි ක්‍රිස්තියානි වචන සෙට් එකක් කියද්දි ඒකට අදාළ හැඟීම් එනවා ඒ ඇයිට. බෞද්ධයන්ට බෞද්ධ වචන සෙට් එක කියද්දි භාෂාවේ හැඟීම් එනවා. ඉතින් වචන සෙට් එක භාෂාව වයින් කළාම කොහොමද ආගම? කොහොමද ජාතිය? කෝබඩ ඔබ කෝබඩ ලෝකය. එන මේ සියල්ල මායාව, මේ සියල්ල මිරිගුවා, මේ සියල්ල සංඥා මාත්‍රයක් විතරයි. මේවා ඉතින් භාෂාවේ සංඥාව අවශ්‍ය කරන සංඥාව නැති කරන එක නෙවෙයි, සංඥා උපාදාන නොකරින් ඉන්නේ. අපි දැන් බණහදි මේ සංඥා උපකාර වෙනවා, සංඥාවේ මිදෙන්නේ. දැන් මේ කතා කර කර ඔබට කියන්නේ භාෂාවම සංඥාවම පාවිච්චි කරලා කියනවා මේ සංඥා බොරු කියලා. හැබැයි සංඥාව බොරු කියන සංඥාවක් බොරු. සීක ඇත්ත කරගන්න තිබා. ඇත්ත කියලා දුන්නා. ඒ නිසා කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්න පස්සේ අවසානින් ඇහුවා මොකද්ද ඔබ තේරුම් ගත්තේ කියලා. ඕක කෙනෙක්ව දෙතෝ මම කිසිවක් තේරුම් ගත්තේ නැති බව විතරයි මම තේරුම් ගත්තේ එකම දේ. කිසිවක් නොදන්නා බව විතරක් ඕක අවසානේ තේරුණාම අපි කියමු රාතන්නාස් කෙනෙක් කියලා. ඔහු දන්නේ මොකද කියලා මොකක්වත් නැහැ. ඒ මොකක්වත් නැති බව කියන්නේ ඔහු සියල්ල ගැන දන්නවා. ඔහු මොකක්වත් දන්නේ නැහැ කියලා කියන්නේ ඔහු සියල්ල ගැන පරිපූර්ණ අවබෝධයකට පත් වෙනවා. යථාර්ථය ගැන පූර්ණ අවබෝධයකට පත් වෙනවා. යථාර්ථය ගැන පූර්ණ අවබෝධයකට පත් වෙච්ච උතුමන් වහන්සේගෙන් ඔහු දන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරන්න තහනම්. මොකද ඇහු දන්නේ දෙයක් කියන්න උන්ට බෑ. ඔහු භාෂාව අභිභවාගයේම අත්දැකීමක් ස්පර්ශ කරනවා. ඉතින් එතකොට ඉතින් ඔබ තේරුම් ගන්න ඔබ මෙච්චර කාල මොනව හරි ඉගෙනගෙන තියෙනවා නම් භාෂාවකින් ඒ සියල්ල මිරිගු බව ඇති බවට අරගත්ත බොරුවක් මායාවක් බව. ඉතින් එහෙම තේරුම් ගත්තට පස්සේ ඉතින් ඔබගේ ඉතින් මෙතනින් එහාට මොන ධර්මයක් අපි කතා කරන්නේ? සත්‍යචා කරන්නේ. මොනවා කතා කළත් බොරු. අර දවසක් ඕෂෝගේ දේශනාවක කියනවා මේ ඕෂෝ දේශනාවක් කරද්දී ලංකාවේ මිනිස්සුෙක් ගිහිල්ලා ඒක අහන්න. ලංකාවේ මිනිස්සුන් ගිහිල්ලා ඊට පස්සේ ඕෂෝට චිට් එකක් කියලා යවනවලු මේ ලියලා යන්නේ ඕෂෝට කියවලා තියෙනවා. කියවලා බගල්ලා ටික කියලා තියෙනවා. ඒක ලියලා තියෙන්නේ ඔබතුමා කියද්දි කියාගෙන යද්දි මට හිතෙන්නේ ඔබතුමා බොරු කියනවා කියලා කියලා. කොහොම කියන්නේ බොරු කියලා. ඉතින් ඕෂෝ කිව්වලු මෙයා මේ ඔයා නැගිටින්න කියලා. මේ ලියපු එක්කෙනා. එන මිනිස්සේ නැගිට්ටාම කිව්වලු ඔයාටයි මටයි විතරයි සත්‍ය තේරෙන්නේ කියලා. ඔක්කොර එයා දිහා බලන්නේ ඔබටයි මටයි විතරයි බං සත්‍ය තේරෙන්නේ කියලා කිව්වා. භාෂාව බොරුවා. මේ භාෂාවෙන් කතා කරන හැම වචනයක් කිසිම ඇත්තක් මේ කිසිම වචනයකට ගරු කළ වැඩකුත් නැහැ, නිගරු කළ වැඩකුත් නැහැ. භාෂාව අභිභවා යෑමට මේක උපකාර කර ගන්නව ඇරෙන්න. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපි යම් භාෂාවකින් යම් දෙයක් ඉගෙන ගන්න නැද්ද පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් අපි තේරුම් ගන්නවා ඒ සියල්ලම තමයි මායාව. ඒ සියල්ලම තමයි අනිත්‍ය. ඒ ඉගෙන ගන්න සියලු දේම අනිත්‍ය ස්වභාවයක් තියෙන. කිසිම දෙයක නිත්‍ය පැවැත්මක් නෑ. ඉගෙන ගන්න කිසිම භාෂාව ඉගෙන ගන්න කිසිම දෙයක් ඇත්තටම පැවතිලා නෑ, පවතින්නේ නෑ. ඉතින් ඒක ඔබ නැති වෙන්න කවදාකවත් ඇති වෙච්ච දෙයක් නෑ.
ඇති වෙච්ච දෙයක් වල කියන හැම දෙයක්ම සිතිවිලි භාෂාව විතරයි. ඇති වුණා කියලා යමක් කියනවාද? හට ඉපදුනා කියලා කියන්නේ කොහේද භාෂාවේ? මැරෙනවා කියලා කියන්නේ තියෙන්නේ කොහේද භාෂාවේ? ජීවත් වෙනවා කියලා කියන්නේ භාෂාව. මේකට කියන්නේ ෆෑන් එක කියන්නේ භාෂාව, මලක් කියන්නේ භාෂාව, පුද්ගලෙක් කියන්නේ භාෂාව. භාෂාවෙන් කොහේ ඉපදුනා මැරුණා? ඔක්කොම මිරිකෝ. ඒර ගන්න නිසා ඔබගේ හිත බ්ලැන්ක් වුණාට පස්සේ භාෂාවෙන් මොන වචනයක් ආවත් මිරිගොම් විතරයි. ඒ අන්නේ ඇහි දකින්න කියලා මේ කියන්නේ. දැන් මිරිගොම් මිරිගොට හිතන්නේ නෙවෙයි උගන්නන්නේ. ඒ ඇහි දැක්කහම ඔබට ඒ භාෂාවට තියෙන වටිනාකම නැති වෙනවා නේද? සංඥාවල්ට තියෙන වැලියු එක ඇස්සේ නැති වෙනවා. සංඥාවල් නැති වෙනවා නෙවෙයි. දන්නවා ඒ ඒ ඒ ඒ ඒ කියන කිසිම දෙයක් පෙර පැවතුනේ නැහැ. අනාගතේ පවතින්නේ නැහැ. වර්තමානයේ හේතු නිසා හටගත්ත මිරිගු ස්වභාවයක් විතරයි මේ භාෂාවෙන් දැනෙන හැම දෙයක්ම කියලා. ඒක හුදු දැනීම මාත්‍රයක්, සංඥා මාත්‍රයක්. ඒක හට පෙර නොතිබී හේතු නිසා හටගෙන නැති වෙන සංඥා මාත්‍රයක් කියලා නොනින්න දකිනවා. අන්නේම දකින්න 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 ඔබටම hina යන්න පටන් ගන්නේ. ඔබේ මුළු ජීවිතේම කියන්නේ විහිළුවකට. ඔබේ මුළු ආත්මයම, ඔබේ ජීවිතේම, ඔබේ සියල්ල කියන්නේ විහිළුවකට විතරයි. ඒසා ඒක තේරුම් ගත්ත මනුස්සයෙක්ට එයාට ආය වෙනම කෑම හොයන්න ඕනේ නැහැ. hina kala ජීවත් වෙන්න ඕන. මේ විහිළුව දැක දැක, මේ ජෝක් එක දැක දැක. ඉතින් මුළු අර හාමුදුරුවෝ තුන්දෙනේ ගමින් ගමට ගියලු උනාදලා කරන්නේ ගමට ගිහිල්ලා hina කරනවා. ඉතින් ගමේ මිනිසුන්ට hina වෝනවා. මිනිසුන් මොනම ධර්මස මොන ප්‍රශ්නයක් ඇහුවා උනාදලාගේ එකම දේ hina වෙනවා. ඉතින් උනාදලා යන හැම ගමකම මේක බොවුනා. ඔය උනාසල මේ අපවත් වෙලා ලියලා තිබ බලුවා. මේ කාටවත් මිනිහෙට hina වුනේ නැහැ. මේ අපෙන් කවුරේ ප්‍රශ්න ආදී මේ හිතම මේ කරන විහිළුවට, හිතම ලෝකයක් හදාගෙන, සිතම ප්‍රශ්නයක් හදාගෙන, සිතම උත්තර හොයන මේ විහිළුවටයි අපි හැමදාම hina වුනේ. සිතම සසරක් හදාගෙන, සිතම නිවනක් හදාගෙන, සසරේ පාගෙන නිවනක් හොයාගෙන සිතම කියන විහිළුව සිතනක කරන ජෝක් එක ඒකටයි මේ සිනහව කියලා කියලා දෙනවා. ඉතින් අන්නේ වගේ ඉතින් භාෂාව කරන්නේ නිවන කියලා දේකුත් ඇති බවට හදන සංඥාව. දැන් ඊට පස්සේ ඒකට පස්සේ දුවන. ඉතින් ඔක්කේ භාෂාව කරන විහිළුව සසරක් තියනවා කියලා තව විහිළුවක් හදනවා. ඉතින් ඒකේ දුවන ඊට පස්සේ. සසරේ මං යන්න ඕනේ දිව්‍ය ලෝක වලට යන්න, සුගති වලට යන්න ඕනේ, අපායෙ මොයා ඉන්න ඕනේ කියලා මොකද්ද එකක් කරනවා. ඉතින් හිතා ගන්න බෑ. භාෂාවෙන් සංඥාවෙන් සතර අපායක උතදලා දිවි ලෝකෙත් උතදලා මනුෂ්‍ය ලෝකෙත් උතදලා 31 තලයේ මුදිනපාණය කරගෙන දැන් ඒ 31 තලෙන් පයින්න ඕන කියලා දේකුත් හදාගෙන නිවට හිත තියාගෙන ඕන කියලා බලලා ඉතින් මේ ඔක්කොම අපිට තේරෙන්න පටන් ගන්න. හැබැයි මේවා මුලදී සම්මුතියේදී අපි මේ පිළිගන්නවා. ඒත් පරමාර්ථයේදී පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න යන කෙනෙක් එයා තේරුම් ගන්නවා භාෂාවකින්, ආගමික වශයෙන්, සංස්කෘතික වශයෙන් යමක් ඉගෙන ගත්තද, අහගත්තද, දැනගත්තද ඒ සියල්ල මිරිගු විතරයි. ඇති බවට ගත්ත මායාකාරී ස්වභාවිතයි. ඒක ඒ වෙලාවෙම හිතේ අරගෙන නැති වෙන දැනීම මාත්‍ර, සංඥා මාත්‍ර කියලා තේරුම් ගන්න ඔය තිබ්බ සතර අපායට තිබ්බ බය, සුගතියට තිබ්බ කැමැත්ත, නිවනට තිබ්බ තණ්හාව සියල්ල ගෙවෙන්න පටන් ගන්නවා. නැත්නම් අන්තිමට නිවනත් දෙයක් කරගෙන දුවනවා. නිවනත් මොකක් හරි නිවනත් දිව්‍ය ලෝකයේ තැනක ඇත්තේ ඒක ලබන්න. මෙන්න මේ කියන අවිද්‍යාව නිරෝධේ නිවන මිසක් අවිද්‍යාව නිරෝධෝ. ඉබ්බා. මේ මහහව තේරුම් ගන්න. අවිද්‍යාකාරී ස්වභාවය තේරුම් ගන්න. ඊට පස්සේ උදාහරණ කියන්නේ සංඥා අනිත්‍ය, ඊට පස්සේ සංඛාර අනිත්‍ය. සංඛාර දිහා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කියලා. දැන් සංඛාර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරද්දී සංඛාර කියලා කියන්නේ අපි කරන ක්‍රියාවක්. අපි කියන්නේ සාමාන්‍යිකව ක්‍රියාව කියලා ගමු. ඉතින් බලන්නකෝ දැන් ඔබ දැන් ගෙදර ඉඳලා දැන් ඔබ හිතනවා මේ මම ගෙදර ඉඳලා නිහඬාරණ භාවනා මධ්‍යස්ථානෙට ආවා. දැන් ක්‍රියාව දැන් මේ නිහඬාරණ භාවනා මධ්‍යස්ථානේ ගෙදර කොහෙද තියෙන්නේ? ඒ සිතේ අරගත්ත දෙයක් නේනම් ගෙදර ඉඳලා මම නිහඬාරණ භාවනා මධ්‍යස්ථානෙට ආවා කියන ක්‍රියාව සිතේම හටගත්ත සංකල්පයක් විතරයි. මම මෙච්චර මහන්සියලා මේ භාවනා වැඩමුළුවට ආවා.
ඉතින් බලන්න මේ ඒක ආව කියන එක නිකන් හිතේ හඩගත්ත සිතිවිල්ලක් ඇවිල්ලා ඉතින් ඉහට වෙන මොකක්වත් එතන තියවද? වෙන මොකක්වත් නැහැ. ගෙදර යනවා කියන එක මම මෙච්චර පින් රැස් කරලා තියනවා කියන එක මම මෙච්චර පෞකා කල් කරලා තියනවා කියන එක ඉතින් හිතේ නිසා ඒක ඇත්ත. ඒක හිතන නිසා ඇත්ත ඉතින්. අවිද්‍යාව තියෙනකම් දැන් මේකෙන් අදහස් ගන්නෙ හිත ඉඳලා පින් කරන්නත් එපා, මුත් එපා, එහෙම කියන එක නෙවෙයි. මේ ඇත්ත තේරුම් ගන්න, ඉතින් යථාර්ථයේ තේරුම් ගන්නතර පස්සේ ඉතින් ඔබ දන්නු දෙන්නේ නෑ, දන් දෙයි. හැබැයි ඒකෙන් කර්ම රැස් වෙනවා. මොකද ඇත්ත යථාර්ථේ දන්න. යථාර්ථයේ තේරුම් ගත්ත කෙනා ක්‍රියා කරාට ඒවා ක්‍රියාසිත විතරයි. ඒවා වඳ වෙන්න ගන්න. ඒ වගේ බීජ පහල කියන්නේ කර්ම නිර්මාණය නෑ. මොකද එයාගේ ප්‍රඥාව තියෙනවා. එයා ඇත්ත ඇති හැටි දැකලා තියෙන කෙනෙක්. ඇත්තෙන් කියන දැක්ක කෙනා දන්නවා. එහෙනම් මං ආරාමයට ආව කියන එකත් මෙච්චර පින් කරලා තියෙනවා කියන එකත් මේව කරලා තියෙනවා මම මෙච්චර දේවල් කරනවා කියලා කියන දේවල් පවා සිතේ හැටගත්ත සිති විතරක් තියක් විතරයි. මම මෙච්චර දන් දුන්නා කියන එක මම මෙච්චර දුන්නේ නැහැ කියන එක අපි ආරම්භරදී මම මෙච්චර දන් දීලා තියෙනවා මම මෙච්චර මේ දේවල් කරලා තියෙන මේ හැම කරපු හැම ක්‍රියාවක්ම හිතපු සිති විල්ලක් විතරයි. ඒ සිති විල්ල පෙර නොතිබි ඒ වෙලාවේ හේතු නිසා හටගෙන ඒ වෙලාවේ නැති රැඳ දැන් සිත සිතිවිල්ලක් විතරයි සංස්කාරකේ. ඉතින් අන්නේ වගේ අපි ඕනම ක්‍රියාවක් වුණත් හඳුන ගැනීමක් වුණත් මිදී වේදනාවක් වුණත් රූපය කියන්නේ රූපයක් වුණත් වින්දනයක් වුණත් සංඥාවක් වුණත් සිතීමක් ක්‍රියාවක් වුණත් ඊට පස්සේ කරන්නේ විඥානයේ තියෙන දැනගන්න සුභානේ දැන් දැන් මේ රූප ඇති බවට දැනගන්නේ සිතේ සද්ද ඇති බවට ඒ දැනීම ඒ දැනීම පෙර නොතිබි ඒ වෙලාවේ ඒ සිතිවිල්ලත් එක්ක පහළ වෙනවා සිතිවිල්ල දැනගන්න ගන්න. ඒ සිතිවිල්ල නැති වෙද්දී දැනගන්න දැනීමත් එතනම නිරෝධයි. ඉතින් අපි මෙන්න මේක තේරුම් ගන්නවා මේ රූපේ ගත්තත් වේදනාව ගත්තත් සංඥාව ගත්තත් සංකාර ගත්තත් මේ සියල්ල පෙර නොතිබි ඒ වෙලාවේ හේතු නිසා හටගෙන එතනම නිරෝධ වෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඇති බවට ගන්න ගතිය තමයි ස්ථීරව ඇති බවට ගන්න ආකල්ප තමයි අවිද්‍යාව කියන්නේ. එද මෙන්න මේ කියන්නේ ඒ වෙලාවේ හේතු නිසා හටගන්න ඇති වෙන ස්වභාවය කියලා ඇත්ත ඇති හැටි දකීදි වෙන්නේ අනිත්‍ය සංඥාවෙන් දකීදි අර අවිද්‍යා නිරෝධයක් සිද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධ වෙද්දී සංඛාර නිරෝධයයි විඤ්ඤාණ නිරෝධයයි සලආයතන නිරෝධයයි නිරෝධය භව නිරෝධයයි මුළු පටිසමුපාදේම මේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලා දැනගන්න මම නිත්‍ය වශයෙන් දැනගන්නවා. ආන්ගේ හැම දෙයක්ම වෙනස් වෙලා යනවා කියලා දැනගන්නෙත් ඒකට තමයි දැන ගැනීම තමයි විඥාන කියන්නේ. විඥාන තමයි අවසානයේ හොරමුලේ නායකයා. මේ සංසාරේ නැවති හොරමුලේ නායකයා තමයි විඥාන. විඥානේ අන්තිමට හැම දෙයකම වෙනස් වෙනවා නැති වෙනවා මේවා ඔක්කොම දැනගන්න කෙනා ස්ථීරව ඉන්නවා වගේ අරෝ. අන්තිමට අපි ඔක්කොම අතහැරලා රූපාත්මමනේ මේ වේදනාත්මමනේ සංඥා සංකාරාත්මමනේ මේ හැම දෙයක්ම දැනෙන්නේ එකම දැනීමකට ඒ දැනීම මම කියලා වන්නස් කියලා දැනීමම ආත්ම හැටියට ගන්නවා. බ්‍රහ්මන් හැටියට ගන්නවා. මේ හැම දෙයක් දැනෙන්නේ මට මූල ස්වභාවය තමයි මේ දැනීම කියලා දැනීම මම කියලා දැනීම ආත්ම කොට ගන්නවා. විඥාණි උපාදානයි මේ ඔක්කොම දැනෙන්නේ එකම තැනකට එකම දෙයකට එකම කෙනාට ඒ මේ රූපෙ නෙමෙයි මම රූපෙ දැනෙන්නේ මේ සංඥා නෙමෙයි සංඥාව නෙමෙයි මම මේ සංඥාව දැනෙන්නේ මට කියලා අවසානේ විඥාණය කොට වෙනවා. බුදුහාමර දේශනා කරන විඥානත් අනිත් විදිහට දකින්න. ඒ දැන ඒ රූපේ සංඥා මේ ඇතිනා නැතිනා කියලා යමක් දැනගන්නවද ඒ රූපේ නැති වෙදි රූප සංඥාව කියෙදි රූපේ දැනගන්න දැනීමත් එතන නෙවෙයි. ඒ බලන්න ඔබ මේ රූපේ හෝ සංඥාව සිතිවිලි නැති වෙනවා කියලා ඒක දැනගද්දී ඒ දැනීම දැනෙන්න කොහෙද ඉන්නේ?
අනේ එතකොට තේරෙයි බුදු දැනීමක් කියන දැනීමත් හටගෙන නිරෝධ වෙන දෙයක් මිසක් ඒ දැනීම තුල දැනෙන්නේ නිත්‍ය වශයෙන් පවතින තැනක් නැති. ආන් එතකොට විඥාන නැති වෙන්නේ විඥාණය අනිදස්සන වෙන්න පටන් ගන්නවා. විඥාණයට නිමිති නැති වෙනවා. විඥාණයට අරමුණු කරන්න දෙයක් නැති වෙනවා. ආන් එතකොට විඥාණය අනිදස්සන වීමක් උදාහරණයක් කතා කරනවා. නිවනක් පිළිබඳ අනිදස්ස විඥාණය ගැන කියන්නේ විඥාණයේ තියෙන මායාව තේරුම් ගන්න. විඥාණය කරන මේ දෙපැත්ත ඇතිවවට කරපු මෙච්චර කල් රවට්ටපු රැවැට්ටීම මුලාව තේරුම් ගන්න. සිත් දෙපැත්තක් ඇතිවවට අඟවමු ගතිය. ආන් එතකොට විඥාණයේ තියෙන විස නැසෙනවා. අවිද්‍යාකාරී ගතිය නැති වෙනවා. ආන් එතකොට විඥාන උපාදාන නිරෝධය. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද ටිකක් අපි වැඩිපුරත් කාලෙ ගියා. එහෙනම් මෙතනින් අපි දේශනාව අවසන් කරමු. ඉතින් මෙන්න මේ විදිහට අපි තව ටිකක් බලමු. එක දවසෙත් සාකච්ඡා කරලා මෙන්න මේ කියන අනිත්‍ය සංඥාව පිළිබඳව ඉතින් හැම දිනාටම අද ධර්ම දේශනාවත් උතුම් සත්‍ය අවබෝධයේ පිණිස මේ හේතු වෙන දේශනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.